ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ශ්‍රී ලංකා ළමාරෝග විසේ සඥ බෛදධවරුන්ගේ විද්‍යාතනය සමඟ එක්ව අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ ද වයිස් හෝ එසලෙන් වැඩසටහනිේ ළමා අයිතිවාසිකම් සුරකමු සාරීර්ක හිංසනය පිටි දකිමු කියන මේ මාධ්‍ය සාකච්ඡාවට මෙහි පැමිණි ඔබ සැම සහ මේ සමඟ මේ වැඩසටහන්ට ඔන් Onlineන් සහභාගේ වූ ඔබ සැම මම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් ඉතාමත්ම සාදරීෙන් පිළිගනු ලබනවා. අපි අද මේ මාතෘකාව තෝරාගත්හ අයි කියන සාකච්ඡාවට යොමුනොත් එෙහෙම. අපි දන්නමා අපි දරුවෝ, ි හැමෝම දෙමවපියෝ හෝ දරුවෝ, අපේ දරුවෝ අපේ රටේ අනාගතය. අපේ දරුවන් පිළිස්සිිඳග දින පටම්ම මේ දරුවන්ට අවශ්‍ය අයිතිවාසිකම් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මේ අයිතිවාසිකම් උපන්දින සිටමඒගුලන්ට ආදරය කරුණාව පෝෂණය ඒ වගේම ආරක්ෂාව, වගේම අධ්‍යාපනය සෞඛ්‍ය මේ මූලික අවශ්‍යතා අපිට සෑම දරුවෙකුටම සමානාත්ම කතාවයකින් යුක්තව ආගම ජාතිය පාට කියන කිසිම දේකයකින් වෙනස් නොවී සෑම දරුවෙකුටම ලබාදීමේ අවශ්‍යතාභය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මනාව වටහාගෙන තියෙනවා. අනුව අපි අද ඒ සම්බන්ධව කතා කිරීමට ඉතාමත්ම වැදගත් විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකා ළමාරෝග විශේසක්ඥවරුන්ගේ වැද්‍යාර්තනය සමඟ එකතුව මෙත මෙම ස්ථානයට ආරාධනා කරලා තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් හම ඒ විද්‍යත් මණඩලයම මේ සාකච්ඡාවට ඉතාමත් සාදරීෙන් පිළිගන්නවා ඒ වගේම මේ සාකච්ඡාව අපිට ඉතාමත්ම වැදගත් සාකච්ඡාවත්. අපිට අද මාධ්‍ය බැලුවොත් එහෙම බහෝ වෙලාවට අපේ මාධ්‍ය පත්තරවල අපට තියේවී විවාහක රූරජිනක් මංහිතනා එක අවභාවතය වචනය හරි කියයනක පභාවිතා කරපයකට මූලික තැනක් දීලා සෑම පත්තරයකම වගේ සේවි කියන එකක් මට හිතට නැගෙනවාක්. කට අපි හිත ඕන එකක් අපි මිකා අවතක්සේරු කරිය යුතු නැහැ නමුත් ඒකට ඒආකාරයකට අප්‍රමුඛතාවයක් දෙන මාධ්‍ය මේ අපගේ දරුවන්ට අපගේ දරටේ අනාගතය වන දරුවන්ට මේ අපේ රටේ ප්‍රතිපත්තිවල ප්‍ර වෙනස්කිරීම් ස්ථාපිත කිරීම් යවගේ නීති සම්පාධනය කිරීම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නීති සම්පාදනය කිීම කියන කටයුතුවලට ව මේ සාකච්ඡාවටත් විශාල ප්‍රමුඛතාවයක් දීලා පවත්වාවි කියන මම විශ්වාසය තියෙනවා. එතකොට මාම හිතනවා මේක සම්බන්ධව කතාකිරීමේදී අපිට හෙට දින්න ලෝක සෞඛ්‍ය දිනය. ලොක සෞඛකදිනය තේමාව මේ අවුරුද්ධට වෙන්නේ සමානාත්මතාවය කියන ඔ ඉක්විටි කියන එක තමයි මේ තේමාව වෙලා තියන්නේ. තුර මේ දරුවන්ට සමානාත්මතාවය සැලකීමේදී ඒ සමගම කාන්තාවන්ට සැලකීම කියන කාන්තාවන්ට සමානාත්මතාවය දීම මුක්භිශේෂයම, මේ මගේ කාලෙක कोෝවි සංගතිය තිබුණ කාලයක කාන්ත්‍රාවන්ට රැකියාවලට යොමුුවීම සහ දරුවන් රකබලාගැනීම කියන මේ බාරදූර කා කටයුතු දිකේම යුදෙන්ට වූ බැවින් මේ මේ කර්තා ව්‍යත් හිට යෙदिලා තියෙන ලෝක සෞ්‍ය දිනයටත් අපි මේ මගින් ප්‍රබල ආමාන්ත්‍රණය කිරීමක් රේවි කියනක මම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් බලාපොරොත්තුවයෙනවා මේ කරුණුකාරණ සියල්ලම කැටිකොටගෙන මේ සං මේ සාකච්ඡාවට අපිට මුද්‍රත මාධ්‍යඒ වගේම ඉලෙක්ට්‍රොනිික් මමාධ්‍ය මේ කියන දෙකම සම්බන්ධ වෙලා තියෙනවා මේ දෙකේම අය මම සාකච්ඡාවට ඉතා සාධරයෙන් පිළිගන්නවා අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ සාකච්ඡා පත්වදද අපේ සුපුරුදු ස්කාර්ග සභික වෛ්‍ය ප්‍රමිත මහානාම මෙහහි සම්බන්ධී කරණය මොඩරට විදිට වැඩ කරනවා මම ඒ මහතාට මෙම මයික්‍රෆෝණේ භාරාරගෙන මේ සාකච්ඡාව තාවදුරටත් කරගෙන යන විදිහට යන ලෙස අරාධනා කරනවා ස්තුතියි. ස්තුතියි ප්‍රේෂන වද පත්මා ගොුණාත්ත මහත්මෝකට ්‍ර ලංකාක වයිද්‍ය සංගමය විසින් සවිධානය කරන ක්‍රවෘති සාකච්චා මාලාවද වයිස් ් ල් මාධ්‍ය හමේ තවත්තෙක් අධියරක් අද අපි අදියත් කරන්නේ මේ අප්‍රේල් මාසයට නිර්මිත අපේ සාකච්ඡාව අපි මේ අවුද්ධය මුල සිට මාතෘකා ගණනාව කුස්සේ මේ සාකච්ඡා මාලාාව කරගෙනව හොවිඩෙන්නත බෝබබල් එක පරිසර විනාශය මේ අධියු කාලින මාතෘකාශ ්‍ර ලංකා වෛද්‍ය සංගමය විසින් එහි එ තමන්ගේ දෑතටරගෙන මාතෘකාව ඒ පිබඳ විශේෂයෙන් මෙතැනට ගෙන්න්නලා ඔවුන් එ ඉතාමත්ම හරවත් මාධ්‍ය හම පවත්වන්න අපි හැකියාවක් ලැබුණ ඉතින් තවත් එ කාලෝචචිත කාලීන මාතෘකාවක් අදාපි කතා බහට ලක්කරනවා. ළමා අයිතිවස්සිකම් සුරකිමු ශාරීරික හිංසනය පිට්ටු දකිමුෝ. මේ තමයි අදපේ මාතෘකාව මතා නමුතුන් කියන්න අශ්‍ය නැහැ මෙහි ඇති වැදගත්කම පහුගේ කාලය පුරාවටත් විශේෂයෙන්ම ඉතාමාත්ම මෑත අතීතත් මේ ගැන විවිධ කරුණු මාධ්‍ය තුළත් අපිට තාකින්නට ලැබුණා ඒ නිසා වෙන්ම ශ්‍රී ලංකාවේ මේ ගැන කතා කරන්න පුළුවන් මේ ගැන දැනුමැති සුදුසුම විශේෂඥයින් හතර දෙනෙක් අද අපි මේ මාධ්‍ය මෝට කැවගෙනතිෙන ශ්‍ර ලංකා වයිද සංගමේවිී. ම තවත්රණයක්කොට මතක් කළ යතුයි අද අපේ මාධ්‍ය හම අපි සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඒවාගේ ශ්‍රීලංකා ළමමාරෝග විශේෂක්වීගේ විද්‍යාතනය සමක එකතු වෙලා ඔවුනු අප ඉතාමත්ම ගෞරවෙන මතක්කරනම්මේ වෙලාග මුලින්ම මමෝපට හඳුවා දෙෙන්නන්නම් අද අපේ මාධ්‍ය හමුවට පැමිණ ටින රාධිතන් සෙව් දෙනා ්‍රමාරෝග පිළිබඳ විශේෂර්ෂ වෛද්‍ය සම්මානිිත මහාචාරිය හරෙන් ්‍රසිල්වා මැතිතුමා ඒවාගේම විශ්වදාලයේ වෛද්‍ය පීටේ ළමරෝග පිළිබඳ මහාචාරය අස්විිනීඩී ප්‍රනාාන්දු මැතිනිය ඒවගේම කැලනී විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පට විශේෂඥ වෛද්‍ය දේෂ්ඨ කතිකාචාරය ළමහා නව යෞව්බයේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මවුරු චන්ද්‍රදාස මැතිතුමා ඒවගේ අධ්‍යාපනමත්‍යංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ බද්‍රාවිතානගේ මැතිනි ඔබ සිවදනාටම ම ඉතාමත්ම ගෞරවෙන් ආරාධනා කරනවා ඉතිරි පස අසුන්ගන්නා ලෙස මුලින්ම මේ මාධ්‍යහමය අදස් දැක්වීමට මම ගෞරවේ නාරාධන කරන්නේ මහාචාරය හර එන්ද්‍ර සිල්වා මහතාට අපි සාමාන්‍යයෙන් කරෙන සාම්ප්‍රදාායික මාධ්‍යහමූකට වඩා අපේ ශ්‍ර ලංක අෛද සංග මේ මාධ්‍යහමුව අපි ිකක් වෙනස් සාකාරයෙන් ක්‍රියත්මක කරන්නේ අපි බොහෝ විට ප්‍රශ්න සහ උත්තර සැසියක් විදියට තමයි මාධ්‍යම උත්්‍රියත්ම කරන්න ඉතින් මම එතුමාගෙන් මුලින් ම හන්න කැමති. මහචාරය හරන්ද්‍ර සිල්වා මහතාගෙන් ආරම්භයක් විදිහට මම ප්‍රශ්නයක් යොමු කරන්නම් ළමා හිංසනය කියන්නේ මොකක්ද ඒවගේම එය වැලැක්වීමේ ආරම්භය සහ එහි ව්‍යාප්තිය ගැනි ැනගන්න කැමතිය බතුකක්. අමේතන්නේ ඉස්සල්ලා ශ්‍රී ලංකා පයි සංගමයට සහ ලංකා ළම විශවෂක්නයන්ගේ සගමය අසන්ත දෙවශ මහතා ස්තතිවන්තයන මට මේ තරපු ආරාධනය ගැන. අනිතන්න මූලික වශයෙන් අත්රැක්ම් කීප ඇතින නමුත් ඉතාමත් පහසු ඇ දැක්වීමක් කරන්න එක තමයි යම් භාරකාරය කෝ වැඩි හිටියෙක් ළමෙක්ට කරන ක්‍රියාවක් තුළින් ඒ ළමයාට ශාරීරික හිංසනයක් තුවාල් වෙන්න පුළුවන් එහම නැත්තන් අනවශ්‍ය දුක්විඳීමට කාරයක් වෙනවා අනං ඒ නමාශාරීරික අප යෝජනයක් කියලාමනන් ශාරික හිංස ැ කියලා මෙයගන්න මේ අවස්ථාවජ ඉතාමත්ම වැදගත් දෙයක්ටමයි මානසික අප යෝජනය එමත්ම් මානසික බලපෑම ග කාලීන වෙනුසිද්ධ ෙන දෙකක් දෙයක් ශාරීරික දඩනය සුළු කාලයක් තිබුණත් නිසා විතන යබීත් කල්පනා කරන්න ඕන මානසික පින්සනය ගැන මෙතන ඉතිහාස ඉතාක්මත්ම දීර්ගයි මනමුත්ම බපුලුවන් ර්ම කෙටි කරන්න බන්නම් අවුරුදු දෙසයකට ප්‍රතමේ මේක ලිකිත ගත එමන තැ ඩොකම කල යෙන්නේ වැඩිකල් නැහැ නමුත් අවුරදු දෙසයකට පාමණ ප්‍රතිමේෙන් තාඩියෝ කියරන පැතොලොජිස් කෙනෙක් ඒවාගේම පස්්චාත් මරණන පරීක්ෂරවෙක් කරයෙක් පෙන්න ල තියෙනවා ළමයින්ගේ මරණ බැල හම විශාල සංඛ්‍යාවක් ශාරීවික හිංසනය නිසා ඒ මරණ සිද්ධ වෙලාතිීනා කියලා ඒ ළමයි විශාල සංඛ්‍යාවක් බොහු ලිපි ගුණුවකට ලොමු කල්ලා ඒ පත්්‍රිකාාවක් ැටීට පලකරවා ප්‍රන්ස භාසාවෙක්. ඒක ප්‍රන්ශ භාෂාවෙන් තිබිච්ච නිසා ඒ තිවි්ට ප්‍රශ්න තම ඉංග්‍රීසි කතාගරන්න සමාජයටක යොමුූ ප්‍රන්සයට විතරක් සීම වෙලා තිබුුණම්. එතකට එවගේ එදා සමස්්‍රය හතරිී සටය පමණ ැ මෑතකරී ඇත්තනම කිව්ව ෞදුසිීකර කරී විටක් කලින් කැසේ කියන්න එක්ෂේ විසේ සඥා පෙන්න ලදීලා තියනවා මේ ළමයින්ට එක්ෂේ බැලීම තුළින් ළමයින්ට හානිස් දෙවෙනවා කියලා ියම්විද්‍යකට මේ එක්සිඩන්ට එකක්කෙ නැත්තං වැටීමක් හෝ නිසානිමේ කවුරුහරි කරන්න දෙයක් කියලා ඔහු සැකකල්ල ඒ පල කරලා තියනවා. නමුත් මේක මූලික වශයෙන් හැඳුන්ුවේ අවුරුදු ටකට වගේ ප්‍රථමෙන් මොතන වුදු පනස්සාමයකට වගේ ප්‍රථමෙන් හෙන්රි කෙම්ට් කියන ළමා විශේ සගනවරයා එමරිකාවේ තවත් කීපදනෙක් ජාතන්තරකට එකතු වෙලා පත්‍ර ඇැකලිුවත් බැටර්ඩ බේවි සින්දරෝම් කියල. ඒකදී පෙන්නුවේ ළමයින්ට ශාරීරික වශයෙන් ඇතිවෙන ආනි කොයි විදිියයටද කටු කැඩීමම් නොයකුතාකාරේ වෙන්න කොහොද කියලා තමයි. හ එතනදි පෙන්වේ එතනද ඉඳං තමයි මේ මාතෘකාවක් හැටියට ළමා විශේෂක්නයෙන් සහ වෛද්‍යවෘතියට ඇතුළිවුනේ නත් ඒක ඉතාමත්ම සීග්‍රන් ගිය කතාවක් න මේ ඒ යම්විදියකට පොත්වල පැලවුණ යම්විදියකට ගැන්ුව නමුත් ඒක විශේසයෙන්ම බටහි රටවල්ල. ලංකාවේ ගැන හිතවස්සල වැඩි කතාකින්නම අපි ධර්මෂ්ට සමාජයක් එහම කියලා එතල මේදයක් පෙන්න්නේ නෑ කියීට ස එක ලංකායි පලවනේ නැැ අපි ලංකාවේ ඒ පලකරන්න පටන්ගත්තැන් පස්සෙ තමයි අපිට යොමුුණේ ඒක එකතු එතකොට එද සම්ෂය අසු නමේ මේ ඇත්තටම අලුයට ගින්න වගේ තමයි තිබුණේ කාලිගේ චර විශාල පමතියක් තිවුණේ නැහැ නමුත් එක්ද සසය අසු නමී එ සජාතින්ගේ සංවිධානය න්සියා හනැත්තං සජ්ජාතින්ගේ සංවිතානේ ළමා අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්ටියයන තන් චයිල් රයිට්ස් කන්වෙන්ශන් එක තුළදී මේ දේවල් ළමා අයිතිවාසකන් කැන කියන අවස්ථාවේදී. විශේෂයම යොමු කරනවා දහ නම වෙනි වගන්තියේ. එතනදිපෙන්න නොවා ලමයින්ට ශාරීරික හිංසනයන් සහතුවාල කිරීම් බැහැ වෙන්න බෑ කියලා රටවල්ලල කියලා එතන තියනවා. එතට විසි නම විසි අටවෙනි වගන්තියේ දෙවනි. ද තියෙනවා මේ අධ්‍යාපන වාතාවරණය තුළදී ළමයින්ට අපයෝජනය සහ ප්‍රචන්්ඩත්වයෙන් තොර වාතාාවරණයකින් ඒද මේ ගෙනියන්න ඕනක අපි ලංකාවේ මේ ප්‍රඥ්ඥපතියට ජිනිවා නිෙන් නති මනහරිල් දන්න ඒතන්ට ගිල අප අසකෙරු අපි අසං කරනකොට දෙදා සැකවෙනකොට අපි අංකරල සනාස කරල තිබන එතකොට එතනද අපි පෙන්නුවේ මේක අපි වගකීමකින් බාරගන්නවා රටක් හැටියට සමාජයක් හැටියට මේ ප්‍රඥ්ඥප්තිය තියෙන දේවල් අපි ඉෂ්ට කරනවා කියල කියලති. එතකොට එදදා සැකනීම එක්දස්. අනුන අනුව එකදී තමයි ඒ අසන් කිරීම කෙරවේ එතකොට අපි එතනින් අපි ගෝලීය ප්‍රශ්නය නවත්තල ලංකාව ගන අපි කතා කරමු එතකොට අපි අයිතිහාසික වැැදුවත් අපේ පටේ අපි කියන වැඩි හරියක් බෞද්ධය ඉන්න කිය අපි බෞද්ධගම පිළිගන්න කරමඟ නිතා ගැන නොකෙන නේ ම වැඩි සංක්‍යාව කියන්නේ එතනදී බුදුරජාණන් වහන්සේ කියල චන්න තියනවා සියලු සතවයෝ දන්ඩනයටබිය වෙති කියලා ට පස මරණයට බියවිති කියල තව දුරට කියන එතකොට එතැනද සත්වයෝ සියලු සත්‍යෝ කියන්නේ සත්‍යය පමණක් නෙමේල මනුෂ්‍යයෝ සහ ළමයි එතන බුදුරජාණ වහන්සේ මූලික වශයෙන් එතනද මේක විශේෂෙන් කියපු කාරණයක් එකනිසාම් මේක බටහිර දර්ශනයක් නෙමේ අපේ වාසියාාවේ තනැක්්තුලින් බුදුරජාණ වහන්සේ ලංකා මේේ වුණනාට වාසියාවේ අපේ සමරජය තුල ඉන්න දෙයක් අපි ඒ මතකතතියාගන්නුව ම සහරැකින එක බටවවිර සංස්කෘතියක් කෙරමේ අපි ළමයින්ට ගහන්න නැති එක ග එක. එතකොට දෙද ත කිෂ්වසද කෂ් දෙශිය දාහතරේ හරක තිස්සගෙන රජතුමා සහ නි जेबाहු ජ्यතුමා ृसහ තු विजेබहु राජ्यතුවා වරश කායද ඒ राජ्य තුළු තුමන්ගේ පාलने කාලය තුළ දंडनीති සං දंडති න්ර වැඩිහි ප ජे තුෙන් විजेබहු ළමයින් තත්ය र्वा තට ඒ ඉතාමත් වැදගත් මේ බටහිර සංස්කෘතිය මේක ගැන හිතන්ඩ පෙර ඉතාමත්ම වැදගත් තීරණ අපේ රටේ අරගෙන තිීන ඉදනම අපේ රටේ. ඉති ඒක ඉතාමත්ම වැඩ වැදගත්යක්. ඒට පරස්පර විරෝධී දෙයක් තමයි බටහිර එමන තයි ඉංවීසි යටත් විජිතවාදී කාලයේ තුලදී ඒගොලන් කෙරුවේ අධ්‍යාපනය හික්මීම එමනතා විනය සහ කායික දණඩනය එකතු කරලා සම්මතයක් ගෙනවා ඒක සාධාරණය කිරීම. මේ ඉගනීම තුළට කායක දඩෙන හික්මීම තුළි. එතකොට එතනදී මතකතියාගන්න ඕනේ වැඩිහිටියන්ට උසාවිවල කායක දණ්ඩනය තියෙනවා වගේම පාසැල් තුළත් කායික දඩන සාධානය කෙරවා. වගේම එක්දශනමුති තිස් නමේ අධ්‍යාපන පනතයට ඇතේ ඉංග්‍රීසිකාරි කාලේ එතනද ඒ අය අපි නීතිකත කෙරවා සාධාය කෙරුවා. එතකොට අවස්ථාවිදි මං මට කියන්න කැමති මේ කාලේ තුළති සිටිය ශ්‍රී ලං කිය නාගෙකින් එගල ප්‍රවිිකවන්සිල්ල එක හිටියේ නායකින් විතාල සංක්‍යාවක් මේ කායක දන්නේනට විරුද්ධවගතාකර විශේසි පාසැල්ල කායක දණ්ඩෙනේ ම නංකිීපයක් කියන්න එතකොට පපුතුමානට හිතාගන්න පුළුවන් මේ මේ පිටින් ඒන ප්‍රශ්නයක් නමේ අපි අපි හිතන ප්‍රශ්නයක් කියලා. මේ විරුද්ධත්වය ප්‍රකාශ කරපු අයගේ සමහරක් තමයි. ඔොන්නම්බලම් සපොනම්බල අරුණාචල සයිමන් කාසි චෙට්ටි ස බරුන් ජයතිලක්ක සුසන්ත්‍ර ඩිෆෝන්ස එක ඩනනායක සහ එස්සේ වික්‍රසිං අය මේ ප්‍රවිීකවන්සිලිකේ මේක ප්‍රශ්නයක් ැටෙටටඒවගේම රිපෝට්ස් ී දීනවා මේ කායක දඩනයට විරුද්ධෝ එතකොට අපි ඒක තේරුම් ගැන්ට අවශ්‍යයි එතකොට අපි ළමා ත්‍රග්ඥපතිය අස්සංකකිරුවයෙන් අනුවගේ පස ප්‍රඥ්තිය අසංකරුවෙන් පස්සේ. අපි ලංකාවේ ගෙනනිච්චා ඒ ලංකාවටට සරිණන් පරදි හර ප්‍රඥකයන්ට සවාචරව නීති පද්ධතියක් ගෙනාව. එතනදී ගෙනාවේ එක්දාස් නම්සය අනු පහේ දන්න නීති සංග්‍රහය තුළ ළමයින්ට සහ ස්ත්‍රී දූෂණ ඒවගේ දේවල්ලොට විරුක්්ධෝ විශේෂ මේ දඩ සංග්‍රාජයේ විසි දෙවැනි සංසෝ දෙන්නේ ගෙනවා එතනදී වැදගත් දෙයක් තිබුණා ලිංගි කපයෝජන ඒවත් තිබුණ නමුත් ළමයිෙන්ට එරෙහි වන කුරුරත්වය ගැන සඳහන් කරල තිනවා එතනති තුන්සී අට ඒ වගන්තී යටතිේ තමයි මේ කුරුරත්වය ගැන කියලති නමුත් දැන් එක නීති පද්දති ඇවිල්ල ඉවරයි නමුත් එතන පොඩි දුරලකමත් තිවුණ ඒ දුරලකම තමයි විශේෂයම වූ දේ තමයි ඒ කරරත්වය කිය එක අර්ථ දැක්වීමක් කරලා තිබුන්න. අහබල් දේ කරරත්ය අහවල්ද කරත්ය නොේ ගන එක හරි අර්ථදැක්වීමක් කරලා තිබනෙනෑ. එතකොට මංහිතන්නේ ප්‍රච්ච ප්‍රශ්න තමයි නීතිය හරියට එතනද ක්‍රියාත්මක වුණේ නෑ නමුත් මතක්‍රයා ගන්න නෝන දෙයක් තමයි ඉතාමත්ම වැදගත් සධිස්ථානයක් කා මේය අවද්ද ඒ කියන්නේ සුප්‍රීමුසායේFාර් අනු හතයි ස්ත්‍රෝක දෙසිිය දාහතකින නඩුවේ නඩුව ධපුකාලය නම් තීන්දවාාවේ මේ අවුද්ද එත නිදි ඉතාමත් වැදගත් දෙයක් සිද්ධ වුණා ඒ දකුණු පරාතේ මාත්‍ර දිිස්්‍රික්කය ගුරුවරකුට දඩුවන් දුන්නා සුප්‍රී මුසාවියේ ළමෙක්ට ගහල කන පැළෙන්ට තුවාල් වෙච්ච නිසා. ඒ ඒවිතරක්නම ඒ අධ්‍යාපන දෙපාත්තුමේතුති අනිත්තයටත් ඒ ප්‍රශ්නයක් කර ති වුණ උසාවිති ඉන්දුවයේදී ොකද ඒ වැඩිය ගනන්ගත්ත නෑ කියලා ඒ අධ්‍යාපන දෙපාතුමේන්තු අනිත් ඇයට කියෙලා නිස නඩුව හැම කෙනටම විුද්ධෝ තමයි දාලාලති වුණනේ මේක මම හිතරවා ඉතාමත්ම පර්වාාදය දර්ශයක් මේ නීතිය ක්‍රියාත්මක වීමට එතකොට ඒක තුළින් නව නීතියක් හමට ැනියව ලෝය එකක්. ඇදනවා එතකට වෙන සුප්‍රීම් කො උසාවියේදී හෝ අනිත් අවසාවී වල මේක පපුරර්වා දර්ශයක් කරගන්න ඒගොලන්ට නිගමන දෙන්න්ඩ පුොළුවක්. මොකද අර අනු පහේතින දුරල කම මගැරෙනවා මේක තුළි. නමුත් අපි හිතනවා අප බලාපොරොචුනාඒ පූරවා දර්ශයක් කරගනයක් කිය. එතකොට ඒවගේ මතකති ගන්න ඕනේ ළමාරක්්‍ර්‍යකාධි කාරය ම සිති කාලයේදී ෙන නීතිය නැති නිසා ඒක කවදාවත්ම ්‍ර්‍යාත්මකුණේ එන්න ජනිවා නුවරදි එක යුව එක ළමා අයිතිවාසිකං ගැන ඇතිවන විවාදයේදී ලංකාවට චෝදනාවෙන එක චෝදනාවත් තමයි විශාලම චෝදනාව තමයි ළම්මන්ට කායක දන්නනයට විරුද්ධව ලංකාව නීතියක් හරියට නෑ වක්්‍රාකාර නීති ඔහු තුන්සිේ අට ඒවාගන්තී වගේ ඒ පමණයි තියන්න කියලා ඒගොල්ලන් චෝදර කරනවා. එතුට මගහිතන්න මේක තමයි අප ඉතිහාස කැන කල්පනාක දුවොත් මෙ කරන්නෝන. තුගනි ප්‍රශ්නට යමු මේ ළමහිසන අප තවමත් අපේ රටේ පවතින්න යයි කියන ප්‍රශ්. මනිතන්නේ මූලික වශ්ශයෙන් අපි හඟක් අය ගඩා කාලය අයි කායික දණඩනය හෝ යම් විදිියකට ප්‍රචන්ඩත්ව කාරී අවස්ථාවට මුණ ගැහිලතිනවා. එක්කෝ දෙමවපියන්ගේෙන් එක්ක වැඩිහිටියන්ග එක්කෝ ගුරුවරුන්ගෙන් ඒ දෙවල් ලොට අපි මුුණ ගැහිලතිෙන ඒ අවස්ථාවේදී ඒ වැඩිහිටියන් අපිට මේක සාධානය කර තින් ජස්ටිෆයි කලතිෙන ඒ සාධාරණය කිරීම තුළ අපේ මනසෙත් ඒ සාධාරණය කරණය වැඩගන්නවා ලමෙකින් ඇහවුවත් ගුටිකනවා ද ඕ ඇයි වැරදි වැඩක් කෙරුවා මොකක්ද වැවැරදි වැඩකි හම ලමය කතා කරන්න ගන්නේ නැහැ නමුත් ඒ ඒක සාධාරණ කරණය වනාම අපිත් දෙ කුඩාලමෙන් වැඩිහිටියන්නු නහමත් ඒ පුද්ගලයත් පාහම් පරිතව මේ සාධාරණය කරණය කිරීමම ඒවලාවයාආගමත් අමතකයි ප්‍රඥාප්තිත් අමතකයි නීතිත් අමතකයි ඒ වයාට ඒ ධාන කිරීම තියනවා එතකොටට තව දෙයක් තමයි මේ නීතිය ක්‍රියාත්මක නවීම මෙතෙක් කල් හිතන විට පසියේ කියලා නීතිය ක්‍රියාත්මක වීමේ අඩපාන ගතිය නිසා බයනෑ උදානයක් වශයෙන් අපි පාරය අනකොට ඩබල් ලයින් එක ක්‍රොස් කරඩ බයනෑ මොකද දහසරයක් පෑන්නොත් එකසරයක් නවත් අයි දොස්තර බැද්ජක න දැක්කහාම ආහාසර යන්ඩේ කියන ඒගේ තත්ත්වයක අපි නීතිය ක්‍රියාත්මක කියයන්නේ මමත් එහෙම බේර ලජියන අවස්ථාව ලැද්ජයකන නමුත් එහෙම වෙලා තියනවා ඒවගේ අවස්ථාවකදී අපි නීතිය ක්‍රියාත්මක වෙනට බයනෑහොට වෙන්න නෑ උඟත් දුරට වෙන්න නෑ කියලා පිහි තඟින්න ඔඩුුව ඉඒ එ මූලික නීතිය ක්‍රියාත්මක නොවීම එක හේතුවක් මේක තව දුරට පැත්‍රගන යන එක දෙක තමයි සමාජීය සහ දේශපාලන සහ කලින් අපේ යුධම ඇති වුණ ඒ ප්‍රටන්ඩත්වය අපි සාධාරණ කරලා තිීම. ගැහුවත් ගහපා කියන එක කියන කියපු දෙයක්. ඒවගේම ඉහළ මට්ටඟින් ඔොල කියන දෙයක් එතකොට ඒක සාධාරණයක් කරම් දෙක් නොයෙකුත් ස්ථානවල ප්‍රටන්නත්වය සාධාරණ වෙන අවස්ථාවල් වැඩිහිටියන්ගේ වැඩි හිටියන්ගේ සාධානයනකොට අනිවාරයෙන්ම ළමයින්තත් ඒක සාධානත්වය නවා එතකොට සමාජයේ ප්‍රචන්්ඩත්ය තියෙනවන ළමෙක්ට ප්‍රචන්්ඩත්වය වේම නවත්තන්න බෑපිට ඒක දිගටම යන අනිත්්‍යක තමයි අර ෂනික තරහෑ ඒක අපි ශරීරේවෙන්නත මුොලේ තියෙන්දඒ කර හිපුතරෑම එකේ ෆයිට් ෝ ලයිට් කියන ඒම කැන්සම් එක තුළින් ඒකන්න අපි රහ අපි හිතන්න නෑ පයාාගම ගැන හිතන්න ෙත් නෑ නීතිය ගන්නය හිතන්න නත් නෑ ණික වශයෙන් හිතන් නැතුව මේ ඉහළමුලේ පාවිිච්චි නොකර ෂනික තරහයම ඇතිවෙන්ක ස්වභාවික දෙයක් නමුත් අපේ ලංකාවේ අපි සමාජයට කොච්චර අපි බනාහහිනව තමයි නමුත් සමාජයට කියලදන් දීල නෑ ප්‍රායුගක වශයෙන් මේ ෂනික තරහයාම නවත්ත ගන්න කොහොද කියලලා පාලනය කරන්න කොහොමද කියලා එතුකොඩා අපි සාමාන්‍යය කන දෙයක් තමයි දහයට ගණන් කරන්න හිමීට එතකොට තරහා යනවා ශ්‍රසාාන් දව අඩුවීග නෑනකොට ෂෙන්ක තරහ යනවා එමනත්න් හයිියයෙන් තමු කල්පනා කරලලා හුස්ම ගණඩ ඒ තැන්ක තරහ ඉිය වෙලාවේ ඒ මෙෝක. ඒ වගේ දේවල් අපි ඒ සම්ප්‍රදායන් සමාජයට හරියට ගිහිල්ල නෑ කෞුරුවත් ඒක දේශනය කරන්නෙත් නෑ එක වගේ කිව මංහුගක් කලාට වෛද්‍යවරුන්ට දෙල්. මේ සුල්ලු කොටසක් හැමදේ මරමේ ගේ සාරංචක් පමණයි හොඳ අවසානෝෂණ ගතුමාගේ හ කැමති අපි මේ වැදගත් කැම ගැන කතා කර වා හිංසන පිටිදකීමේ අපි මේ ලංකාවෙ තවමත් පවතිනමේ තත්ත්වය අපි ඉදිරියේ දී කසේ හෝ වලාාත්වාගත යුත්තේ ඇයි සහෙහි වැදගත්කම පනිතනක්ීම හිතාමතු වැදගත් ොකද මකිව්වා ප්‍රචන්නක්වය සොහෝ හෝ ළමයින්ට ඇතිවරන චාරීරික හිංසනය සහ අනිත්‍යව අතා තිනෑ ලිගික හිසනය ඒවා ගැන කතාග නොකර විශාලීම් බැදගම ඉස්සල්ලම පටන් ගන්නකොට කියනවා වගේම මානසික ආතතිය තමයි මෙතැන වැදගත්. තුවාලක් සිද්ධ වුුණොත් කටුවක් කැඩුනොත් ඒක හොඳ වෙනවා. කැලලක් කියඩක් පුළුව නොති බෙන්ඩක් පුළුවන්. නමු ඒ ප්‍රචන්න්නත්තයට මූුණ දෙන අවස්ථාවදී ඇතිවිච්ච මානසික පීඩනය අපි ඉතාමත්ම කුඩාාවන්න පුළො නමුත් ඒ මානසික පීඩනය අපේ මොලේ කොහෙ හරිසා එකතු වෙලා තියෙනවා ප්‍රසාන් දර්වාශයෙන් හෝ ස්නායුපපදධති තුළහෝ ඒ පීඩනය මානසික ප්‍රශ්මයසිද් වෙලා තියනවා ඒ තුළින් අපේ ක්‍රියාවනුත් ප්‍රචන්ඩකාරී වෙනවා තොරා අපිස් සමාජයේ ප්‍රචන්්ඩකාරී වවා අපි අපේ පවුල තුළ ප්‍රචන්්ඩකාරරි වෙනෝ අපේ ළමයින් තත් ඒවගේම ප්‍රචන්්ඩක්ව යමු කරන මේ හැම දේම සම්මාජයේ සමතුලතාවයට බලපානු. ඒවගේම නොයපපු තාකර්ක මේක පැයක්ිතර කතා කරන ගොලන් කොහොමද කියර විස්තර කර නමුත් ආර්ථික වශයනෝො රට බලපානු සමාජයට බලපාන. ඉතින් ඒ ඒක තමයි ඉතාමත්ම වැදගත් දේ අපි ඒක වෙනම මාත්තු කාවක් ඇත්තටම් කොහොද ආත්තිික වශයෙන් අපට බලපාන්නේ කොහ ආකාරයෙන්දු සමාජී වශයෙන් බලපාන කියලා අප ටික හිතුවොත් අපට ඒක හිතා ගන්න පුළොන් කොහොදතික නමුත් ඒක වෙන්නම සබ්ජෙක්ට එක.. සෘතිම් හාචාරිතමනි අපි මීළඟට ආරාධන කරන්නන්නේ මහචාර්ය අශවීනී ප්‍රනාාන්දු මැතිනයටයි. චාර්තමිනි පාලමනි ප්‍රශ්නය වෙන්නේ අපි ගොඩක් වෙලාවට හිතයන්නේ අපේ දරුවන් නිවසතුල බොහොම ලසා රක්ෂාකාරි බවයි. නමුත්ම ඇතකදී අපිට මාධ්‍ය තුළින් දක්නට සහන ලබනට වඩාාවනත් කතාවක්. මට උපතුමයගෙන් අහනතින්නේ මෙළම්මාහිංසනය සිදුවන අවස්ථා සහි සිදදුන ස්ථාන පිළිබඳව අපිට පොඩි පැදිල කිරීමක්. ස්තුති ලක්ෂිකා ඒ ප්‍රශ්නයට මම පටාන්ගන්නට කලින් කැමති ස්තූතිය පුදන්නට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා medical associationෝශටයි පත්ම ගුණරක්්න මැතිනයට සහ පසිට ශ්‍රී ලංකාිියි පසවසන්තදය වසිරීග organizingසි this A very timely event because we know we have seen a lot of instances of violence against children. Recently, an eight year old girl died of caning. &E. So, this is why the Child Protection Committee of the Sri Lanka College of Pediatricians decided that we should raise our voice against this. And this is one such venture. So, thank you to everyone who organized this. ඔබතුමියගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට පෙර මම් පොඩ්ඩක් තවත් පැහැදිලි කිරීමක් කරන්න ළමේෙක් යනු කවුද මංහිතනි අපි හැමෝව දන්නවා. දහ වයසද අවරුදු දහටට අඩු කෙනෙක් අපි දරුවෙක් හැටියට සලකනවා. කවුදල් මේ ළමයින්ට මේ ශාරීවික හිංසනයට ලක්කරවන්නේ කියලා. අපි දන්නවා දෙමවපියොන් හෝබාරකරුත් ගුරුවරුන් වෙනත් දරුවන් වෙන්න පුළුවන්. පෙම්වතුන් පෙම්වතියන් මේ අපේ යව්වන දරුවන්ගේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මං පස්සේක දෙෙන කතා කරන්න නොහඳුන්නන පුද්ගලයාන් මදිනුත් මේක වෙනවා එතකොට අපි අර ළමා අපයෝජනය කියලාගන්නේ බාරකරුවන් සහ දෙමව්පියන් සහ විශ්වාසමාන්ත වැඩි හිටියන් හටට ගත්තට ශාරීරික හිංසනය ඉට වඩක් පුළුල් ලංශයකින් බැලුවොත් යෝවවනයන්ට වෙන හිංසසනය වැනි දේවලුත් අපි කතා කර යුතුයි මගැ විස්තර කරන්න. මංකිව්වා අවුරුදු දහට අඩු දරුවෙක් කෙනෙක් තමයි මේකට මොන දෙන්න කියලා. හැබැයි මම තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මේක පටන්ගන්නේ අම්මගේ කුසේ ගර්බිණී අවස්ථාවේ කලලයට හිංසනය පලපාන හැටි දැන් ලෝකපුරා. සහවරු වෙලා ඉවරයි. ගර්බිණී අවස්ථාවේ සිටටිනත් අම්මෙකුට පියකුගෙන් කරදර වෙනවා නං ශාරීරික හෝ මානස්සික හිංසනය ඇති වෙනවා නම් කලලය අවස්ථාවේ සිටින දරුවාගේ වර්ධනයට බලපශාරීරික වර්ධනයට සහ ඒ දරුවාගේ මොලය වර්ධනයට බලපානවා කියල දැන් අත්ත තියනවා ලෝක පුරාම්. මංගින් ඒ දරුවන් බිහිවුණට පස්සේ ඒගුලන්ට බිහේවීර ලබ්නා කළහකාරී හැසිරීම වැනි වෙනවෙන එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් කියලක් ඔප්පු වෙලා හමාරයි. එහෙනම් අපි මේ ළමාහිංසනය පිටු දකිමු කියන එක අපි පටන්ගත යුත්තේ අර කලලීිය අවස්ථාවේ සිටින දරවාගේ සිටයි. මම පොඩ්ඩක් මෙතනදි නමත්තලා මතක් මතක් කිරීමක් කරන්න ඕනේ අපි හා ්‍රතාය රම්බරි නිව ටිය එකක්ත් එක සමීෂණයක් කෙරවා දෙශස්ට දෙදස් දහට සහ දෙදස් දන් නමේ තමයි දත්ත එකතු කෙරුවේ. ගර්බිනි අවස්ථාවේ සිටින මවවරු එක සය පනහා රටබල් අටක් මේකට සම්බන්ධ වනා ශ්‍රී ලංකාවත් එකතු වුණා අගම අපි කෙරුවේ. ඒක හපු එක ප්‍රශ්නයක් තමයි ගර්බිනිී අවස්ථාවේදී. මුණ දුන්නද මෙවැනි හිංසනවලට කියලා එක කියන්නේ ගෙදර තුළ මත් පියාගෙන් සිදූපා වෙන්න යන කෙනගෙන් ගමයාග තාත් අග මෙහෙම දෙයක් සිදුවනාද කියලා. අපේ සියයට විසි හතරක් කම්ම ලකිව්වා මේකට ඔවු කියලා එහෙනම් අපි මේක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ළමේ මෙහෙමල් ශාරීරික හිංසනයට ලක් වවා මමොනොවාද වෙන්න පුළුවන් කියල මහචාරයතුම තුමායිස්සල් ලකිව්වා මම තවත්කට එකතු කරන්නං. ළමයාගේ සෞ්‍යයට ළමයාගේ සංවර්ධනයට අභිමානයට සහ පැවැත්මටත් බලපාන්න පුළුව. ළමඋුගේ ජීවිත අහිමි වෙලා තියෙනවා චාරීරික හිංසනය හන්ද. මම තවතව තව දෙයක් මේ. පරම්පරාවෙන් පරම්පරාවට යන ට්‍රන්ස් ජනරේෂන ට්‍රන්ස්මිශ වලන්ස් කියන්නේ එක නවත්තන්න නම් අපි ළමාකාලයේ මේක නැවැත්විය යුතුයි මේකට තිතක් තැබිය යුතුයි. තමන්ගේ ගෙදර තමන්ට ගහල නං හැදුවේ තමන් තමන් දරුවන්ටත් කරන්නේ ඒකම තමයි ඒක වැරදක් පේන්නෙ නෑ ඒකට අපි කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන හිංසනයක් කියලා. මේක පොඩ්ඩක් නැවතිලා අපි පුළුල් ලෙස බැලුවොත් ළම්මයි ශාරික හිංසනයට මුණ දෙන්න කියලා කණ්ඩායම් දෙකකට මේක අපිට කඩාගන්න පුළුවන් එකක් තමයි ළමයා විනි්‍යානකෝලවහික්මවීමට කෝපරල් පනිෂමෙන්ට කියල අප කියනවා එක අනි දරුවෝන්ගේ වැරදි නිවැරදි කිරීමට තව කණ්ඩායමක් ඉන්නවා වෙනත් හේතු නිසා ලම්මුන් ශාරීරික හිංසනයට ලක්වෙනවා ම තැන් අපේ දත්තපද්ධතියේ ලමු එක්දස් විසිහයකගේ දත්ත ටිකක් තියෙනවා. ඒ ඒ සියට විස්සක්. වෙසිය දොළහක් ළමයි අපේ ඒකවලට ළමාරෝගවාට්වල්ට ඇවිල්ල තියෙන්නේ රාගම සහගල්ලේ සියයට විස්සක් ඇවිල්ලතියනි ශාරීවක හිංසනයට ලක් වෙලා. ඒ ගොළන්ගේ දත්තපද්ධතිය දිහා බැලුහාම ශාරීරික. විනිාකූල හික්මීමට ළමුන්ට පහරදිීලා තියෙමි සියයට තිස්තුන්නක් පමණයි. මං පමණ ැකිව්වට මේක හරි කියවා නවි. සියයට හැට හත් දෙෙනෙකුට දෙෙනත් හේතු නිසා තමයි මේකට මුණ දෙන්න වෙලා තියන්නේ. එහෙනම් අපි මේ දෙපට ගහන්න දමේ වින්‍යාණුකූල කිරීමකේ. හැබැයි එහෙම නෙවෙයි බව අපේ දත්තපද්ධතියෙන් පෙන්ෙලා තියෙන්. කොහෙද මේ සිදු වෙනස්ථාන කියලා ලක්ෂිකාමගෙන් ඇහුවා ඒ ධත්තපද්ධති අනුව සියයට හැට පහක් වෙන්නේ ගෙදර. ඉති මට හපු ප්‍රශ්නය තමන්ගේ නිවසේදී තමයි සියයට හැට පහක් ළමුන් මේ අවස්ථාවලට මක දෙන්න. සියයට දහහතක් පාසලේදී. පසල ෙරට වඩා සුරක්ෂිතයි කියනකට මංහිතානය ධ්‍යක්ෂක තුම ා අපිතන්ග ඉන්න සතුටුවෙහි අනිත් සියයට දහත වෙන්නේ ළමු ගැවසෙන වෙනස්ථානවල අමතර පන්තිටෂන් පලස දිවාසුරැකෝ මධ්‍යස්ථාන චෙන් ළමා නේවාසිකාගාල් ළමා සංවර්ධන මධ්‍යස්ථානය සහ ආගමික ආයතන වල ඉතිං ස්කෝලෙට් පමණක් පහංශයක් දාලා මේක අප බලක්වන්න ගියේ චක්‍රලේඛනයක් දම දාලා හැබැයි ඒක විතරක්කට සීමා වෙලා මේක කරන්න බැරි බව පැහැදිලි. ම චාරිතමනිය ඔබතුමය පැසව ශාීක හිංසනය විධාකාරයින් අපේ දරුවන්ට සිදුවන පව දරුවෙක් වැරැද්දක් කළ විට ඔවුන් නි වැරදි කිරීම සඳහා දෙමව දළුවම් කිරීම අපි නිතරම දන්න දෑ. නොමුත් දරුවන් හිංසනයට ලක්විය හැකි වෙනත් හේතු තිබෙන බවබුතුමේ පැසු අපි ඒ ගැත් සිුට කතාරම් ස්තුතියි. අපේ ආයිමං කතා කරන්නේ අපේ තත්ත්ය මත් ළමයින් සයට දහස්සයක් ඔයි දෙසිිය දොළහයින්ක් සියයට දහස්සයක් ගෙද්දර මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න, මවෙක්කෝපියෙක් කෝඥාතිය කිටපු නිසා තමයි ශාරීරික හිංසනයට මොන දුන්නේ. සියල්ට එකොළහක් අම්ම තාතා අතර ඇති වෙන ගෘහස්ත හිංසනයට දරුවත් සම්බන්ධවෙලා ශාරීරික හිංසනයට මොන දෙනවා. තැඩිය බිඳීගිය පවුල්වල දරුවෝ නොසලකා හැරීමට ලක්වෙන අතරම ශාරීරික හිංසනයට මෝන දෙෙන අවස්ථාතියෙනවා ොුවද ම කැඩී බිඳී ගිය පවුල් කියන්නේ සමහර අම්මල තාත්තල දීවිශ් ජීවි තක්ෂයට පත් වෙලා මේකත් හරි ගැටලුවක් ක අපපිටල් තරුණ වාස දෙමව්පියෝන්ගේ ජීවිත හහිමි වෙනවා මේ රටේ මංහිතන්න රෝඩ ට්‍රෆික් එක්සිඩන්ස් වගේ වේවල් වලින් මද්‍රව්‍ය වලින් මයි මේවා අපිට පෙනිලා තියෙන්නේ සහ ත වැදගත්කාරණයක් තියෙනවා මව විදේශගතවීම නිසාර්ති වෙන ප්‍රශ්න සහ දෙමවපියෝ අනියම් සම්බන්ධතා ඇතිකරගෙන තමන්ගේ දරුවාට අනාරක්ෂිත තත්ත්වයක් දෙගොල්ලොවෙන් වෙනවා අම්ම සහතා අවස හපියා අ අනිත් සහකරුගෙන් දරුවන්ට ශාරීරික හිංසනවන්ට ලක්වන අවස්ථා තියෙන. මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන දෙමවපියනුත් ළමුන්ට ශාරිරික හිංසනය කරලා තියෙන. අනිත් වැදගත්දේ තමයි නේබ හුඩ් වාලන්ස් කියල අපි කියනවා අසල් වැසියන් අතර වෙන මේ ප්‍රචන්ඩක්වයට දරුවන්ටත් තුවාල ලැබිලා තියෙනවා එක සියයට විසි දෙකක් අපේ දරුවන්ගේ. තවත් පවුල්බල ඇති වෙන ගැටම්වලට එක කියන්නේ ඉඩම් මාරවුල් වැනි දේවල් වලට මේ ළමයි ශාරිරික්ක හිංසනයට ලක් වෙලා තියනවා. බොහොම විශේෂණ්ඩායමක් ගැ ගමුන් කණ්ඩාමක් ගැන මං කතා කරන්නට ඕනේ ඒ තමයි ලනි ෆිට ඉගැනීමට අපහසුතා තියෙන දරුවන් මංහිතන මේ ගොලන් අපි විශේෂ කණ්ඩායමක් හැටියට සැලකිය යුතුයි කියලා ඒ දරුවන්ට ඉගෙනග ගැනීමට අපහසුතා තියෙනවා ඒක හොයා ගන ඒක ට විසඳුම් දෙන්නේ නැත්තුව ඒලම්මයන්ට ගහල්ලා තලල්ලා තුවාල කරලා ස්පිරිතාල පද්ධතියට ගෙන විතිෙන අවස්ථා තියනවා. අපි මේක ගැනත් තව තවත් කතා කළ යුතුයි මේක හඳු නාගෙන ඒ දරුවන්ට අපි උදව කළ යුතුයි ශාරීවික හිංසනයන වෙයි එතන දරවාට අවශ්‍ය වෙන්නේ. ඒ අවස්ථා තමයි මුණ දීලා තිබුණේ දරුවවා. ළමා හිංසනය ගැන කතා කරන්නකොට ඔවුන්ට සිදුවන අලපෑම්. කියන්නේ එහි වදගත්ම කොටසක් මහචාර්තමනය අපි කැන්්‍රන්ද ළම හිංසනය නිසා දවන්ට සිදුවන අහිතකර බලපෑම් මොනවාද. ඔහ ඒකක් බැලුවොත් අපි දෙවිදියකට විස්තර කර යුතුයි ශාරීරික බලපෑම් සහ මානසික බලපෑ. මම සාරීරික බලපෑම් ගැන පින්තුරු ටිකක් පෙන්න්නන්නම් මොකද මේ අපේ රටේ දරුවෝ කියන එක හැමෝටම පෙන්න්න. මේ මම වෙන රටක ඉන්න දරෝ ගැන කතාකිරරිල්ලක් මෙම මේ කරන්නේ. අපේම දවාදරුවන්ට ඇතිවෙලා තියන ශාරේරික හිංසන. මේ වැෑන් ලමුන්ගේ ඇකං අහිින්න ඇස් පෙනීම කං ඇසී මහහිමි වෙන්න පුළුවන් කන්න අඩියප විපුරලා අප දරුව ඉන්න වුදු පහලෝක පිරිමි දරුව. සමහර විට මරණයට පවා පත්වෙන්න පුළුවන්. අත් කකුල් කඩල දමලා ඒ වැනි දරුවෝත් තින්නවා පුලුස්සීම ඇතිවෙච්ච දරුවෝ තින්නවා. මේ කැලලී අපිට භහාචාර්යතුමත් කිව්වා අපි මේක මංහිතන්න ටැබ් එකනු පෙන්නුවොත් හොඳයි කියලා කිව්වා දැම් මේ වම්පත්ත තියන්නේ දරුවෝ දෙන්නේ ගැහැන දරුවෝ දෙන්නෙක් තනි අම්ෙක් වැං එතකොටත් ්‍රශ්න ගොඩක් මත ජීවත් වෙන අම්මෙක් මේ දර වින්‍යාගෝල කිරීමට වින්‍යානුකූල කිරීමට බොරුවක් කිව්වොත් වැරක්දක් හෙරුවොත් පුච්ෂණවා කටළඟ පුච්චල තියෙනවා පුච්ෂන්න මොකෙන්ද සමහර විට හඳුන්කූරුවලින් සමහර විට පත්තු කරපු මදරු කොල් එකකින්. මේ දරුවෝ දෙදෙනගේ ම කටවටේ තියන්නේ බොරු කිව්වට බඩේ සහ කකුල් වලත් තිබුණා. අනිත් ඇත්ත ඉන්න දරුවවා අවුදු පහළවයි එ දරවා ගෑනු දරුවක් පේෙනෝවගේ එයා සම්බන්ධතාවක් ඇතිගෙරුවාත් පිරමි දරුවෙක් සමඟ එක නවත් අන්න කිව්ව හමතාත්තා ඒක නැවැත්තුවා. නමුත් දවසත් තාත්තා ගෙදරයෙන කොට දුව ටෙලිෆෝන් එක කතා කරකර හිටිය කියලා එයා ිතු මේ පිරිමි දරුව එක්ක කතා කරකරන්නවා කියලා එයා එහෙම නෙවේෙන යාළුව කතා කරක හිටි ගෑනු දරුව එක්ක එක්ක රයිස්කුක වාරකාරම් නවලක් හපු ඒවැෑ පාරවල් තමයි මේ තියෙන්නේ මන්දන්නනෑ මෙතරනට පේනවද කියලා මේ ඇඟ පුරාම මේ ලක්කුණු තිබුණා එයාසිහි මුලා වෙලා තමයි ස්පරිතාලෙට ගෙනාවේ සමහරවිට නැත්දං යාවගේ නඇති වෙන්න පුළුවන් මුදගේද තාත්තම ිටිසෙල්ලත් මේ විදියට අයට ගහල කිය අපි ඊළඟ එකට ගියොත් ට මේ ගෙදර ශාරීරික හිංසනය වි්‍යනුකූල කිරීමට කෝපර පනිශ්ම අපි ස්කෝල ම මේ හැම කතන්දිරම්ම කියන්න හැ ස්කෝල වෙන දේවල් මේ බැට් එක මූනට බැට්ටිකෙන් ගහන්න ගිය මූනට නෙවෙයි ශරීරයට හැබැයි වැදුනෙ මූනට ඕක තමයි ශාරීරික හිංසනය සහ කෝපර පනිෂ්මෙන්න්ටවල තියෙන ප්‍රශ්නයේ ගහන්න ගිහාාම කොහේ වැදිලා මොනවාහිමිවෙයි ගන්න මේ ලාලාමයාගේ ඇහැ අයිමිවැඩ තිබුණ හොඳ වෙලාවට උනේ නෑ පහත ඉන්න දරුවගේ කන පෙන්න ලා තියෙනවා කන මිරි කල ඇදල අරගෙන බෙල්ලට පහරක් වැදුණ ස්නායු දුර්වල වෙලාඒළමඔඇගේ දක්කුණු අත්ත අඩ පනවනා අපිට ගොඩාක් වියහොඳ වෙලාවට ස්නායු සම්පූර්ණයම මැරුනෙනෑ අද ඒළමයාගේ අත නැවතත් ක්‍රියා කරනවා හැබැයි මෙතන ලොකූ ප්‍රශ්නයක් තිබුණා. පොලිස්සිියත් මේකට පසු බට වුණ අම්මලගෙහින් කම්පලේන් කෙ රුහම කියලා තිබුණේ අපිවත් ගහල නේද හැදුවේක් කියලා මම නැවතත් ඇමි නිල්ලක් කරන්න කියලා ඇහ ඇරිහාම වෛද්‍යතුමියින් අහන්ඩ එතුමිය එතන ඉන්නේ අද ගහලහදපුහන්දනේ ද කියන එක මම ඇත එවලම කිව්වේ එතු මට කල් කල්ලා නෑ මං අද මෙතන ඉන්නේ මට ගැහපු නැතිහන්ද කියලා ඒ හන්ද මේවා අපි බලක්විය යුතුයි කියලා පොලිසියත් සමහරවිට ස්කෝලවල වෙනේට පසුබට වෙන අවස්ථා තියනවා. මේ ගෙවාල් වල වෙන හිංසනය මේ බලන්න මේ පොඩි ශාරීරයේ මේ දරුවාගේ තුවාල ඔක්කෝම ඒ දරවා පුළුස්සලක් කක්්පලක් ගහලක් හැම තැනම තුවාල් මේ අපේ දරුව රාගම රෝහලාවට දරුව මෙ මේ පුුඩ්ඩා දැරියගේ ගෝබැක්මාන් ව එකක්ට අර්මයක ඉට සෙල්ල එකටය අපි පොඩ්ඩ පුළුවන්ද එලට මේ දරවාාවේ ශල්ල ශල්ලවෛද්‍ය ඒකකයට ලේගලමින් බඩයත්තුවාල තිබුණා ඔල්ලුවට ගලලා ඔඩුව හිස්කබල කැඩිල පේනවා මෙතන ඒ රුදිරේ ගල එයට ලේදීල තමයි අපි ජීවිතය බේරගත්ත අතත්ට කටු එකක් කඩලා තිබුණ මේක තමයි සමහර ලමුන්ගේ ජීවිතය මේ රටේ මංහිතන මෙත ඉන්න හමෝම ඇවිල්ල තියනෙ බල විය යුතුහන් ද ඊළඟ එකට ගියෝත් මේ ගුඩා දැරියගේ මේ මෝනේ මේ තුවාල ටික තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය සහ මත්කුඩු අවස්ථා දෙකක් මං පෙන්නන්නේ මේ දරියගේ මව විදේශගත වෙලා හිටිය එයා ජීවත් වනේ ආච්චි සහ තාත්තා සහ තාත්තගේ සහෝදරය එක් ඒ දෙගොල් ළම මත්තැන් පාවිච්චි කරනවා දවසක් ඒමා ම ෙදර විල්ලලා බත්කකා ඉන්දදී තරහ ගිහිල්ලා ත්ති ාන බිෙරුවන් මේ මේ කෙල්ලගේ මූුණ ඔක්කොම කැපි ලගිය මේ මැහුන් දාල තුවාලෙ හොඳ කරපු අවස්ථාවක් පෙන්නයි. මේ එහා පැත්තේම අවරුදු දෙකහ මාරකකුඩා දැරයක් එතනත් අම්මතාත්තවෙෙන් වෙලා මව ජීවත් වනේ සහකරුවක් එක්ක එයා මේ දරුවව පිලිස්සලා පින්තු ලකුණ තියනවා බෙල්ලෙ සහ බෙල්ටකෙන් ගහලා බෙල්ට එකේ මාර්කක තියෙනවා බකල්ලක ඇයගේ. ශරීරයේ. මැරෙන්න තිබුණා. මේ ගෘහස්ත ප්‍රචන්ඩක්ව සම්බත්ධ වෙච්ච දරුව. කියැන අමතාත්ත ගහගන්නවා පිහිවලින් කපාගන්නවා ඒ ඒ අතරතුරේ දරුවටක් පහර වැදිෙන අවස්ථා. මේ අනිත් පැත්ත තියෙන්න්නේ අවරුගුදා පහළව ගැහන දරුවක්. මේ දරවා This is called dating Val indolescenceescence. හස්ත ප්‍රචන්ුවය පත්ව පටන් ගන්නේ බඳන්න ඉස්සෙල් ලහෙන මේ දරුවගේ අත කපලා මේ විදියට කොන්්ඩෙත් කපලා එයාගේ පෙම්බතා. මේ කුඩා දරවා මාංකිව්වර විශේෂ දරුවෙක් ඉගැනීමට අපහසුතාවයක් තියෙන දරුවෙක් තාත්තා ගෑරප්පුව රක්තල්ලා පුදාව පු්ෂනවා ඒලකුණු තමයි තිය යාව පුච්චල වැඩන්නේ හරිම ගරින්න අධ්‍යාපනයට උදව කර යුතුයි අප එක කෙරවා. තාත්තවත් පුනුවත්තාපනය කෙරුව. මේ දරවා අද ජීවිතය අහමවිච්ච දරුවෙක් ඔය අඩුව කට්ටුව කැඩිලා අපේවා ස්පිරිතාලිටාවේ ඒ බොහමික්මට ිස්්චාජ් කරනෙන දැන් වුරු හලොක්කිතර වෙනවා මෙතන යිං කාරිහෙකුත් තිබුණ ගෙනිච්චා සතිය හතරක් විිතර ගෙදරී ඳලා වෙන රෝහලකදී ජීවිතක්ෂයට පත්ුණ ෂේකන් ඩෙබිසින්දරෝම් කියලා කියනවා එ සදිින් හොලෝලාගේ මුොලේට රුද්‍රේ ගාලලා ජීවිතය අහිමි හුණ දරුවෙක්. ඉතිං තංුලරිසා ඉති මමන පින්තූර පෙන්නන්නේ මගේ වචන දාහකින්වත් මංහිතන්නෑ මේ පනිවිල්ලේ දෙන්න පුළුවන් කියලෝකපතු මන්ලට මේක අපි පුළුල්ව සාකච්ඡා කර යුතු බව මංහිතන නිසා. මේ කැලලි කොඩක් අයග තිබුණු කැලි අපට සුව කරන්න පුළුවන් දැන් පලාස්ටික් සර්ජස් ලයින් අපට ලස්සන්ට හදලදන්න පුුව නමුත් ඉතුරු වෙන්නේ මොකක්ද මානසික කැලැල් ඒ කැලල්ල ගැන මම කතා කරන්නේ මොකද අපේ ඩ මියර චන්ද්‍රදාාස ළමා රෝග විශමා මෙමාන සික රෝග විශේෂයවරය ඒ ගැන වැඩිදුරට කතා කරන්නේ යන්න නිසා හචර්මිනි අවාසාන්වාශයන බුතුමියගෙන් හන කැමති ළමාරෝග විශේෂානවරයක්ක් ලෙස මේ තත්වය වලක්වා ගැනීමට ඔබයෝජනා කරන්න ක්‍රමවේද මොරක්ද තැංක ලක්ෂිකා වැදගත් ප්‍රශ්නයක් කියලා මංහිතනවා මහංචාරය හරන්ද්‍ර ඩිසිල්ව මහතා කිව්වා වගේ අප ඉස්සල පටන්ගමු කෝපරල් පිෂ්මන්ට එෙක් විා වි්‍යානුකූල කිරීමට ල අපි දෙන හිංසනය මේක තාමත් අපේ සමාජයේ පුළුල්ව සාධාරණී කරණය කරනවා ගරතුමන් ගුරුතුමියන් විතරක් නෙවෙයි දෙම උපියන්න ගහලා ළමයා හදලා දෙන්න. ඒ ගැන අමගේ මාත් එක්ක වැඩකරපු සැ ප්‍රවදධන උපාදිය හධාරමින් සිටපු සිසුවක් අනුරාධ පොර දිස්ත කලාපය අධ්‍යාපන කලාපයේ දෙදස් දාහතර දෙදස් පහළෝ වසරය කරපු සමීක්ෂණයකින් මම පොඩි සාරංශයක් දෙන්න මේ ගුරුවරුන්ගේ මත මේක ගැන කෝපරල් පන්ෂිමෙන් ගැ දඩුවම් භාවිතා නොක්කර, දරුවන් වැරදිනි වැරදි කිරීම ප්‍රායෝගික නොවන බව සියයට හැක්ත අට දෙනෙක් බැනුන්දුන්න. දරුවන් විරේගණුක කිරීම සඳහා භාවිතා කරන විකල්ප ක්‍රම අගයනවා අපි. නමුත් වර්තමාන්‍ය පාසල් පද්ධතිය තුළ එම ක්‍රම භාවිතා කිරීම පලදායි නොවේ සියයට අනුවක්. දඩුවම් කිරීම දරුවාට වේදනාකාරී බව දන්නවා නමුත් ඔවුන්ගේ අනාගතය සාර්ථකවීම සඳහා එසේ කිරීම අවශ්‍යයි සියයට අසු හයක්. ගුරුවරුන්ද ඔහුගේ ළමාකාලයේ ඔවුන්ගේ වැරදි හැස්රීම් සඳහා දඩුුවම් ලබා ඇති අතර එය සාර්ථක ක්‍රමයක් බව සිතනවා සියයට හැත්ත හතර. අපි මේ ජස්ටිවවිිකේෂන් එකත් නවත් අන්්ඩෝනි මේ මෙහෙම හිතන සමාජයක් නං ඉන්නේ රට හදන තැනයි අපි ස්කෝලෙ කියලා කියන්නේ මේ අපි වෙනස් කළ යුතුයි. නීතිම ප් නීතිමරාම වැඩි වැඩිදියුණු කරන අතර අපි මේ පැත්තත් බලන්න ඕන්. මං අනිත් අවස්ථාවල සිටින දරුවන් ගැන කතාකිරුවත් මංගේ දැංකතා කරවේ ශාීරිකව විනයගාරුක කිරීමට කරන හිංසනය. අපි අනිත් කාරණ ටිකත් බලමු, ං හිතන්නේ අපි දරුවන් සුරක්ෂිතව හදා වඩා ගණ්ඩෝන කියලා. ඒ හදා වඩා ගණ්ඩෝනි කලී අවස්ථාව බව මංහිතන්න අපිට හැමෝටම දැම් පැහැදිලි එහෙනම් දෙමවපියන් වෙන්න යන අය පවව පවැමිහබර්කට ගිහින් රෙජිස්ට වෙන අවස්ථාවේ සිට ඒ එතන සිතං යන ගමනක් විය යුතුයි. ඒ අවස්ථාවේදී අම්මට සහතාත්තට කියාදිය යුතුයි මේ කෙරෙනවා හැබැයි මේ අතව සූක්ෂමම තව වැඩිදියුණු කරල වටේට මේවා කරන්න ඕනෙ කියලමං හිතන. තවද ලමුන්ට පොස්ට තවද ලමුන්ට තමන්ගේ ආරක්ෂාව ගැන අපි කියාදිය යුතුයි. අපි මේ රටේ වැඩිහිටියොන්ට ගෞරවය කරන්න කියනවා එක බොහොම හොඳ පුරුද්දක් අපි ඒ කවදක්වත්. එපයි කියන්න වන වෙයි හැබැයි අපි දරුවන්ට කියල දෙඩ ඕනේ තමන්ට අපහසුතාවකට හෝලජජාවකට පත්වෙන දෙයක් කවුරුහෝකෙරුවොත් ඒකට එපයි කියන්න එතනින්දුවන්න විශ්වාසවංක වැඩි හිටියකට දැනුන්තේ අපි මේ ගැන පෝස්තය හදලා තියෙනවා මේක දෙදස් දොළ හි දෙදස් දාහත්තරවිදි රට වටේ ගෙනිච්චා හැබැයි මට දවෙල්ලි මක් තියෙනවා මගේක අන්තිමට කියන්න ලමෝන්ට ල්ල ඉඳංම් පෙර පාසැල් පද්ධතිය ඉඳං මේ පණවිද්ධදිය යුතුයි එක්ක දවසක් කියන පණවිඩයක් නෙවෙේ මේක ැ නිතර නිතර මතක් කළ යුතු පණවිද්ඩයක් විය යුත. ඊළංගට කැඩි ඉදිඳීගිය පවුල් බල දරුවන් අපි හොයා ගන්නවා අප පවල් සෞඛ්‍ය සේවිකාව ඒකහොයා ගන්නවා. මෙතනේ ඉන්නේ මේ තාත්තා මද්‍රව්‍ය සහමත්කුඩු පාවිච්චික නතාත්තේ මේ ගෙදර ඉන්නේ රට ගිය අම් එක්ග දරුවේ අපි ඒව හඳුනවා හැබැයි ඊට පස්සේ ක්‍රියාපටිපාටය අපි තව වැැඩිදියුණු කරගත යුතු. අපිට මේ රටේ ඉන්නවා ළමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ළමා ආරක්ෂ්ෂක අධිකාරය නිලධාරී. මුල් ළමවිය සංවර්ධන නිලධාරී. සමාජ සේවා නිලදාාලී. ලොකු මංඔයි ටික දානක් කිවවෙදා හතරක්විතර කණ්ඩායමක් ඉන්නවා. හෝම්විසිටේන් has been පෝවන් to the risk of uh, physical violence and other forms of. Violence. නිතර නිතර මේයිඩන්ට ෆයිඩ් ගෙවල්වලට ගහි මේ අයට ගෙවල්වලට අන්න පුලුවන් කිසිම බාධාවක් නෑ. මිතර නිතර ගිහින් ගැවසුනොත් අම්ම සමග ඒ ප්‍රශ්න කතාකෙරුවෝ මගේ මහත්්‍යයක් කුඩු බීලාවිල්ලා ළමයින්ට ගනෝ මට ගහනවා. ඒකට රෙෆරල් සිිස්ටර්ම් එක ක අපි හදිය යුතුයි. රාගම ඒක වෙනවා මොකද ගොඩක්. කණ්ඩායම් අපිව දන්නවා අපිට කෝල්දී ලාකිව හම අපි අපේ මනෝ වෛද්‍යවරුත් සම්බන්ධ කරගෙන තාත්තව පුුණුරොත්තාපනයැකිරීමට උත් සසාහ කරනවා ළමයි සහමා රක්ෂා කරන අතර ඒ විද්‍යිය සැලැස්ම අපිට මේ රටේ ගොඩාක් රිසෝසර්ස් තියනවා අපි ඒවා ඊට වඩා හොඳට යුටි ලයිස් කරන්න ඕනෙ කියලා තමයි මං හිතන් ඒ අතරම මේ ඉගැනීමට අප හසුතාව තියෙන දරුවන් ගරුවවරුන් සහ දෙමවපියන් හොයාගෙන්න්න ඒ දරුවන්ට ගහන්නතලන්න නැතුව ඒගොලන්ට හරියාාකාරව වෛ්‍යමය උපදෙස් ලබාගිය යුතුයි. ළමාරෝග විශේෂන් වෛද්‍යවරු මේ රටේ හැම්ම තනම ඉන්නවා. මනෝ වෛද්‍යවරු රටේ හැම තනම ඉන්නවා. අර කණ්ඩායම අපිත් එක්ක සම්බන්ධ වූනෝත් මංහිතන්නේ අපිට මේකට ලොකු කමනක් තින්න පුළුවන්කය. ස්තතිජායමි. ස්තුති මහචරය තුමිනිකට එතුමිය කතා කරා ශාරීරිකව ළමයින්ට සිදුවරන කැලැල් ගැන එත්තිෙන් මානසිකව ළමයින්ට සිදුවරන කැලැල් සහ ළමයින්ගේ මාන සෞද්‍ය කැනත් කතා බහ කරන්න සුදුසුම කෙනෙ පවිිත්තෙක්කන්නවා විශේෂ්‍ය වයිද්‍ය මියරු චත්‍රදස සමහතා දෙෂ්ට කතිකාචාය ළමහා නව යොුන් විය මානසිකරෝග පිළිබඳවතමා එතුමන් කැින් විශ් විද්‍යාලේ වෛත්‍ය පීටේ ශෂ විදව ෙක්ලෙකටයුතුරන යබොතුමටාරතාා කරනවා ඔබතුමාන්ගෙන් පූර විකාවක් විදියට මඟහන්න කැමති මේ ළමාහිංසනය සිදුව වන බලපෑම් කොහොමද අපි විග්‍රහයක් විදියට ඉදිරිපත් කරගානකි. ස්තුති වෛද්‍ය ප්‍රමිත මහනාම මම මුලින්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංදමය සහ හි සභාපතින විශේසඥ වෛද්‍ය පත්මා ගුණරත්නමැතිනටත් ශ්‍රී ලංකා ළමාරෝග විශෂසධ්ඥයගේ විද්‍යාතනය සහ හි සභාපති මහාචාර වසන්ත දේවශරරි මැතිතුමාටත් සුතිවන්ත වෙනවා විශේෂෙන් දර්ශක ගණනාවක් දරුවන්ගේ හිංසනය වැලැක්වීමට කටයුතු කළ මහාචර හරෙන්දද සිල්වා ස හස්විනඩී ප්‍රමාන්දුවන්නේ පතාක යෝධයින් සමඟ මටත් මේම වැඩසරණට ආරාධනා කිරීම ගැන මම බොහොම ගෞරාපූර්ලොකව සුතිය පිරිනමනවා එතකොට හිතන්න ගමේ පාසලක අලුතෙන් ගුරුතුමියක් පත්වෙලා යනවා අපි හිතමු ඒ ඇගේ පලවෙනි පත්වීම කියලා හිතන්න ඇයට අවරුදු විසියටයි මම සායනේද මේ ළඟ දැකපු කතාවක් මේක ඇ නිතරම ය බෙලාව ගන්න නෑ දරුවන්ගේ විනය පවත්වා ගැනීම සඳහා දියුණු හැසිරීම නැත්තං චර්යාමය ප්‍රතිකාර නැත්තං චර්්‍රයාමය විදි උපක්‍රම භාවිතා කරන්නේ නෑ දරුවන්ගේ විනය පාත්වා ගැනීම සඳහා එතකොට ඇය නිතරම දැ මේේ ඇගේ පළවෙනි ගුරුපත්වීමේදී ඇය නිතරම භාවිතා කරන්නේ පහරදීම සහ උස්හඩිින් කතාකිරීම ගැන ප්‍රච්ඩත්වේ තමයි භාවිතා කරන්න. එතකොට ඇය මේකෙන් විනෝධයක් ලබන්න නෑ ඇය කණගාටු වෙනවා මේ විදිහට ප්‍රචන්ඩත්වය දරුවන්ට පාවිච්චි කරන්න බීම ගැන ඇය ඒ පහරදීමෙන් පස්සේ පහර දෙන වෙලාවෙදී ඇය බොහොම සන්තෝසිංගඉන් නඇය තරහිෙන්තමයිඉන්නේ. ඒ පන්තිකාමරේ වැඩ කටිවෙති උුරුණනාට පස්සේ ඇයඒ එක ගැන කනගාටුවෙන. ඇයි මට මෙහෙම කරන්න වෙන්න කියන එක. එතකොට ඇය මෙහෙම කරනකොට ඒ දරුවෝ බීතියට සහ බියසුළු බවට පත්වෙනවා ඒගොල්ලො ගෙදරගිහිල්ලා ස්කෝලේ තියෙන දවස්සල උදේට කියනවා මගේ බඩරි දෙෙනනවා මේ මගේ උළුවරි දෙෙනවා මට ස්කෝලය යන්න බෑ කියලා. ත මේ ගැන හේතුහෙව්වා හම දෙමවුපියෝ කනගාටුවට පත්වෙනවා මේ කනගාට කනස්සල්ල අදගෙන දෙමවප්පියෝ වැඩටයන. හිතන්නොකො මේ දරුවගේ තාත්තා අනේ මගේ දරුවට ටීච කැහුවන කියලා හිතලා බයිසකලේ පැදගෙන වැට යනවා යිසකලේ පැදගන වැට යනකොට ඔලුවේ තියෙන්නේ මගේ දරුවවා ගොඩ්ටිකෑවන කියන හිතුවිල්ල තමයි ඔලුවේ තියෙන්නේ. එතකොටේ තරහා සහ දුක් කියන හැඟීමැරකන ඔහු වැඩට ගිහිල්ලා ඔහු වැඩකරන තැන. හිතන් ඔහු මගේ උදාහරණය නම් එතුමා වැඩකරන්නේ තැපැල්කන්තරුවේ පැල්කන්තර්වේ ලියුම් ැපැල් කරන්නන මිනිසුන්ට මේ හැඟීමමත එයා කෑ ගහන. එතකොට පන්තිය ගුරතුමියගෙන් ඇතිවෙච ප්‍රචන්්ඩත්වේ දරුවට බැලපෑවා දරුුවගෙන් එයාගේ පියතුමාට බැලපෑවා. ඔහු ගිහිල්ල රාජකාරි කරන්න තැන තැල්කන්තතුරට එන සියගන්නත් මිනිසුන්ට එම ප්‍රචන්්ඩත්වය දක්ව අපි මේ එකට කියවාசைකological ඩිස්පලස්ම් කියලා අපේ හිතේ තියෙන ප්‍රචන්්ඩත්වය අනිත්තය මත මුදා හැරීම. එතකොට ඔබට පේනවා. පන්තිකාමරේදී ගෙදරත දඩරුවන්ට දක්වන ප්‍රචන්ඩත්වය පවුලට සමාජයට සහ මුළුමහත් රටටම බොහොම රිනාත්මක ප්‍රතිබල ඇතිකරනවා කියන එක. ඉතිං ඒ උදාහරණයෙන් ඔබට තේරුම්ගන්න පුළුවන් අපි හැමෝටම මේක හැමදාම බල්ලපානවා කියන එක. හොඳයි ඔබතුන්ගින් ඊළකර ම දැනකන් කැති දැඟ ළමහිංසනයේ බලපෑම් කෙටිකාල ඉන්න වෙන්න පුළුවන් තීරු කාලඉන වෙන්න පුළුවන් හමි කෙටිකාලීන සහ තීපකකාලීන බලපෑම් වෙන්වෙන් හඳුනාගන්න බොහම ඇදගත් ප්‍රශ්නය අපි කෙටිකාලීනව ගත්තහම ශාරීරිිකව ඇතිවන බලපෑම් ගැන මහාචාරශ්නීදී ප්‍රනාාන්දු ැතිනය බොම හොඳින් පැහැදිලි කරා ඒ වගේම ඔවුන් දෙපලම මානසික පීඩනය ගැනත් කතා කරා එතකොට කෙටිකාලීනව බොලිම් ඇතිවන තැත්වේ තමයි බිය නැත්තම් කාන්සාල ඇන්සයිි කියන එක එතකොට මේ බිය ඇතිවුණහම දරුව යන තත්ත්වයක් තමයි ලන් හැල්ල කියන තත්ත්ව. මීට අවරුදු උදශක ගන්නාවකට පෙර සෙලිගමාන් කියන මනෝවිද්‍යාඥය පර්ේෂණයක් කරා එයා මේ සුනක බල්ල කීප දෙෙනෙක් කුඩුවකට දාලා එහුඩුවේ යටටතියන දැලින් බල්ලන්ට පුංචි විද්‍යත් කම්පනයක් ඉල්ලෙක්්‍රික් ශක්ක එකක් ලබරා දෙනවා. මුොලින්ම මේ පර්ේෂණය පටන් ගන්නකොට ෙට්‍රික්ක ලබා දෙන කොටස ඉදල බල්ලට පුළුවන් එෙට්‍රික්ක ලබනකට අනි පැත්තර පයි එකන් ඒකින් බේරෙන්න්න අනි පැතර පයින්න පුළුවන් හැබැයි පස්සෙ මේ පර්ේෂණය කරනොකොට දෙපැත්තිම එලෙට්‍රික් ශක්කක දෙන්න පටන්ගත්ත.කොට පස්සේ ඉෙට්‍රික් ශක්කයක නැත්න විද්‍යුත්කම්පන දෙන දිහ වෙනස් කරත් ය නිදීක්ෂණය කර මේ සුන්නකයා දැන්ම ඉල්ලෙට්‍රික්ෂක්කෙන් පැන්ල්ලෑන්ඩ උත්සාහ කරන්න ෙෑ. ෙට්‍රක්ක් කාගෙන විද්‍යුත් කම්පනය කාගෙන එකක්ම තන රැදිලලා ඉන්න අප එකට කියනවා ලන් හ්ලස් කියලා මනෝවිද්‍යාත්මකව ඉගැනීමෙන් ලබන උදව් ලබාගැනීමට තියෙන නොහැකයා. එතකොට දරුවට නිතරම පන්තියදි පහරදීමක් ශාරියටක හිංසරයක් වෙනකොට ඒගොල්ලෝ යන්නවා මේ ලන් හෙන කියන මනෝවිද්‍යාත්මක තත්ත්යට එකට ඒගොල්ලන්ට තියෙන එක්කම පිළියම තමයි. හිතේ තද්ද බව ඇති කරගන්නෙක් හිත තද බව ඇතිකරගත්හ මොකද වෙන්නේ. ඒගොල්ලො අනිත් දරුවන්ට ප්‍රචන්ඩ වෙනවා. ඒගොල්ලො ගෙදර ඇවිල්ලා අම්මල තත්තරට ප්‍රචන්් වෙනවා කට මවපිය දන්නේ දරුවන් ප්‍රච්ටත්තෙට කොහොම උත්තර දෙදෙලා ඒගොල්ලො පෙලා දරුවන්ට ප්‍රචන්ඩ වෙනවා. ඊළඟට කෙටික් කාලේනම දරුවන්ගේ විශාදය ලක්ෂ ඇතිව වෙන ලි න ඩිප්‍රෙසිව ම්ට චක්වන පළුව වැඩි හිටියෙක් ඩිපෙස්සු හම ගොල කියනවා. හිතර දුකායි ආලුයි එපාවෙලාගේ කියරලා නමු දරුව ඩිප්්‍රැසුන හම එක ගොඩක් වෙෙලාවට අපේ සංස්කෘති එක පෙන්නුම් කරන්නේ ශාරීරික රෝගලක්ෂණ අනුව.ඒගොල කියනවා එගලන්ගේ ඔළුව ඉස්සරහ කොට සැවිදෙනවා බෙල්ලරි දෙනවා කොන්දේ යට හරිරි දෙෙනවා නැත්තං බඩරිදෙනවා එගොල ගිහිලා කියනවා ළංඟ ඉන්න පවු්ලේ ෛ්‍යවරයායට මගේ ඔළුව රිදෙනවා නැත්තම් මේ මගේ පුතාගේ බටරිදෙන යට පසේ ළම රෝග විශෂසක් ියයකුත් බල කියනවා මෙයාට ශාීිකව ගැටලුවත් නෑ කියලා නමුක් ඇත්තටම ඒ ශාරීලික පීඩ ඇති වෙන්නේ මෙයාගේ හිතේ තියන පීඩනය නිසා මාංශපේෂීවල ඇතිවන දිගුකාලීන තදගතිය හිංහ තමයි මේ වේදනාව ඇතිවෙන්නේ ඒකට හේතුව තමයි ඒගොලු මුුණදන පචන්්ටත්තය ඒ වගේම කෙටිකාලීන ඇතිවන අනිත්තත්ය තමයි අපි කියෙනවා මනෝ කකම්පන තත්වෙන තම් පෝස් ප්‍රමටික් ෙ කියල්ඩ සමාරක් වෙලාවට අපි හිතන් නැතුව දරුවන්ග සමාරකලට පන්තිය මැදදී නැගිට්ටවල. අපි කියනවා ඔයා කිසි වැඩකටනෑ. ඔයා කොච්චරරි ගැන්වත්වට ඉගෙන ගන්න බෑ .ඔය හරි මෝඩයි කියලා දරුවන් අනිත්තා ඉස්සර හා ලැජ්ජාවට පත්කරනවා. සමරක්ලට ඒ වගේ තත්ත්වලින් දරුව වෙන්න කියනවා. මට රෑට හීනෙන් පේනවා. මට සාරියක්ක් ඇඳ ගත්ත හැහුස. දක්කඇවිලම උස්සගෙන යනවා නැත්තම්මට රෑට හීනෙන් පේනවා වේවෙලක් අරගත්ත භූධයක් කනවා ඒ වගේ ඒ මනු කම්බන තත්ත්වයත් කෙටි කාලනම ඇතිවෙන්න පුොළු. හොඳයි අපි ළමයින්ට වෙන බලපෑම කතා බහ කරා එතකොට ළමාහිංසනය නිසා සමස්ත සමාජයට වෙන බලපෑ ටේ නොවාහිතන්නේ අපි එකගනක් කතා කරන්න කැලති. සති වෛද ප්‍රමිතය තකොට අපි සමාජය ගැන ගත්තාහම. මේ හිංසනේ තියන ලොකුම පැළපෑමත් තමයි සමාජයේ විඤ්ඥානය ඒ මත තීරණය වී. අපි කියනවා සෝෂ කෝනිෂන් කියන එක. එතකොට මම මේ අපේ හරන්ද්‍රසව කිව්ව උදාහරණයක් නොවම ගන්නම්. හිතන්න ඔබ කොළමඉඳලා නුවරට වාහනය පදවගෙන යනවා. එතකොට බොහොම ට්‍රෆික් එක වැඩී මෙ යනකො තැන්තැන්ගල ඇදිර තියෙන තනි සුදු ඉරව. මෙ තනි සුදුරක් පාරය අදරතියෙන්නේ මේකෙන් තවත් වාහනයක් ඉස්සර කරගෙන යන්න බෑ එෙම ඉස්සර කරගන්න ගියොත් අපේ වාහනේ අනතුරට ලක් වෙන්න පුළුවන් වෙනත් වාහනයක් කතතුර ලක් වෙන්න පුළුවන් අධික්‍යන් අනතුරට ලක් වෙන්න පුළුවන් ජීවිත නැතිවෙන්න පුළුවන්. හැබයි අපි මොකද කරන්නේ සුදුවිරක් ගාාවී යනකොට ට්‍රෆික් පොලිසිය මහත්තේ කෙටියෝොත් අප ඉස්සරහහිගෙන්න්න වාහනවලට වංගුව පහුරට පස්සේ අප ෙඩ්ලයිට් එක ෆ්ලශ් කරල කියෙනවා ඔන්න ඟ වංගු ඉන්නවා පොලිස හත්තෙක් ොය ඉස්සර කරන්න පා කියල. එම නැත්තං පොලිසිේ මහත්තෙක් ඉන්නකොට. අපි බියන් නීතිරාකිනෝ එකන සුදීර කපන්නතු යන දඩකොල ඇල්ලයනවානි. එතට මේ වගේ බියන් විනය පවත්වා ගැනීමට අපි කියනවා ෆිය කන්ඩෙෂනි කියලා. එතකොටටිච්ච කියනවා හතරවසර පන්තියට මම පොඩ්ඩක් ප්‍රින්න්සිිපල් මැඩමුව හම්බෙලා එන්නම් එනකං කවුරහරි කෑගැහවුවොත් මට ඇහුුණොත්. වැල්ෙන් ගහනවා හැමෝටම ගල කියෙන් එතකොට බියෙන් විනය පවත්වා ගැන. එතකරතන් අර කලින් උදාහරනයට අපවවාපුහම හැම වංගුවම ට්‍රෆික් පොික් මස්තෙක් දාන්න බෑනි හනඟ ති කෝටි අත් විතර ගන්න වෙනන පොලිසිට හහිම කරන්න එතකොට මොකද වෙන්නේ ක්‍රෆික් පොලසිේ මහත්තුරු නැතිවංගුුවලද අනතුරු සිද්ධ වෙනවා මොකද බියෙන්න්න විනය පාත් ගැන තියෙන් ස්වයං පාලනයක් නෑ අපි කෙනවා ස්වයං විනයක් සෙල් කන්ට්‍රෝල් එක කන්න එතකොට පුංචි කාලිඳදරම දරුවෝ ගහලා බැනලා හදන්න ගිහමෆියතන්ඩිෂනි එකෙන් තමයි ඩිසිපිලින්න එක පවත්වාගන්න ය බොහොම තාවකාලිකයි ඒ දිගුකාලී නෝ පාලනය කරගන්න දැ නමුත් ස්වයං පාලනයෙන් පුංචි කාලය ඉඳලා විනේ පාවත්වාගන්න අපි ගුරුවරියන් දෙමව්පියන් පුහුණු කර ය දිගුකාලීන අරමුණ අපිට ළඟාකරගන්න පුඩුවෝ. එතවට දැන් තුන හතර පහපන්තියක් ගාවින් යන්න කොට ොලු නිශ්බ්ද ව අව්ථාවයක් නෑ මමනං ලමසා යුන් වන්ස ශේසක්න පෛදරය කැට පාසරකට ගිහිල්ලා පහවසර පතියක් ගාවින් ගනකොට හැමෝව නිශබ්ද වන්නවා නම් මටහරි පුදු මයේ කියන්නේ පාසලෙන් ලමින්න්ට දෙන්න ඕනේ. විනෝධය සමාජය මොන සමමාජ අධ්‍යයක්පන ලැබෙන ෑ කෙක දරුව අනිතත්තක සෙල්ලන් කරන්න න විළුත් හල කරන්නඕන ෑැගන්නඕන පන්තියක් මිශ්ශබ්දයි කියලා කියන්නේ. එතන මොක්කිරි පශ්යක් යෙන්කට නිශ්ශප්්‍රතාව පවත්තා ගැනීම සඳහා දරුවන්ට නඩුවන් කිරීම එතරම් හොඳ දෙයක් නෙමි. එතකොට මේ වගේ මේ ෆිය කඩිෂන එකෙන් දරුවන්ගේ විෙනේ පාත්තාගත් හම ලොකු නැහම ඒගොල්න්ට ෆිය කඩිෂන් එක නැති වෙලාට ඒ ගොල්ලො ස්වයාම්පාලනය කරන්නේ නෑ. එතකොට තන්තෝරකොට ගිහම උදේ දහයයි වැරට ඇවිල්ල නෑතාම, තුන හමාට ගිහම වැඩ කරන්න කට්තියනෑ ෆිස්සකේ හෙම වෙන්න මොකද නීතියෙන් නැත්තම් බියෙන් විෙනේ පවත්තා ගැනීමට උත්සාහ කැලතියන් හින්න. අනිත්්‍යක තමයි පුංචි කාලින් දර දරු හින්ස්සනයට ලක්වුණ හම ඒගොල්න්ගේ ආත්ම විශ්වාසය බඳවැටනු. එතකොට හැමදාම උදේ දලා හවස්ස වනකම් කවරුහරි අපිට පහර දෙමින්. අපි හොඳනෑ කියල අපිට අඟවනවනං අපේ වටිනාගම අපිට නැති වෙනවානි අපේ වටිනාගම අපිට නැතිවන හම ලොක්ුවවනකොත් අපට අපේ ටිකමන්න. එතකොට එ වටිනාකම ගන්න වෙන්නේ අනිත්තෑගේ. ඒක හින්දා තමයි සමක් කළට අනිත් අය පළඳගෙන ඉන්න කෙරුලු ගලවලයිං කරන්න වෙන්නේ නැත්තං අනවශ්‍යයත් එක්ක පාරදිී කතා කරන්න වෙන්නේ නැත්තං සමාජමාධ්‍යවල අනවශ්‍ය ලෙස අනව්‍ය වීඩියෝ පල කරන්න වෙන්නේ අර තමන්ට වටිනාකමන් නැතිකන්න අනවශ්‍ය දේවලලින් වටිනාකමක් ොයන්න ඕනෙ වෙන හිමිලා. ඉතින් ඒක හින්දා අපි මේ කම නැත්කම්බි ප්‍රචන්ඩත්තේ චක්‍රය අපි පාසලෙන් සහ ගෙදරින් නවත්තන්න ඕන්න හොඳ තැ ඔබතුමා සඳහන් කන විදිහටම ෆිය කඩිෂින් එම නත්තම් බය නිසා අපි ළමෙක් හසුරුවා ගන්න ක්‍රමය ඇත්තකින් කියයලා අපි වෙනයානු කූලව කොහොමද ළමේ කවා අදන්නින ප්‍රශන තමයි ළඟට එන්නේෙ දැන් ගඩක් වැඩිය න රණය තමයි මාරෝග විශෂින් සහ මානසික රෝග විශේෂන මේයාකාරයෙන් උපදෙස් දුන්නම ඔබතු මාලට නං කියන්න ලේසි හැ අපි මේ කිවල්ලළම හදන්න ඕන අනිතක අපි පුචිකාල අපිට ගහල බැන්ලම අපේ අමල තා අපි මේ හොඳට ඇදිල ඉන්න දඒකනිසා අපි අපේ මයිතු ේවිති හදුවමකදති ගරැත්ත ඒවාගේ දේවල් අහන්න පුළුවක් කොහොමද ඇත්තරම ප්‍රායෝගක පුළුවන්ද විනි අනුකූලව ළ මේේ කද ගෙර ඉතාම ඇතකත් ප්‍රශ්නය ඇත්තටම මේ ප්‍රචන්්ඩත්වයෙන් දරුවන්ගේ විනය පාත්තා ගැනීම බොහොම සාර්ථ ක්‍රමයක් නම් මම දැන් දම් පා දිිෂටක ගොඩක් පාසල්ලට යන වැඩසරහන් කරන්න. මම කවදාවත් දැකල නෑ දම් පාදිෂ්ටිකේ කිසිම පාසලක මේ ෆිල්ලාන්තයෙන් හරි ජපානය හරි දකුණකොරයාගේ උසස් අධ්‍යාපනය තින රටවලින් විසසත්යු වෙල්ල මේ අපෙන් ඉගෙනගන්න කරම ඉග ගන්නවන්න ම දැල නෑ ැන්නේ හෙනම් ගහල බැල්ල දරුවන්ට විනේ පවත්තා ගැනීම බොම සාර්ථක ක්‍රමයන් නම් අපේ පාසල් ගේතුු ළඟ පිල්ලා ඉන්න පැ ෆිල්න්ත ජපනය දකුළ ගොරයා වගේ රටවල අධ්‍යාපන විස සං්‍යය වෙලා හිම් අපේ ඉගෙන ගන්න ඕනේ මෙහෙම තමයි හරි ක්‍රමය කියල. ති එහෙම නෑන ඊළඟක තමයි අර අපි මෙතන ඉන්නේ ගහල බැනලා කියලා කියන කටටියට අපට කියන්න තියෙන්නේ. තරම දැන් මනොවෛද්‍ය විරදිර අපි පුහුණුවන කොට අපි යනවා වැලිකඩ බන්ධනාගාරයේ අධිකරන්න මනොවෛද්‍ය සායනය සඳහා. එතකොට අධිකරන මනොවෛද්‍ය සානයේදී වැලිකට බන්ධනාගාරය ඉන්න සිරතරුුවොත් යන්නේ ඔවුනුත් හොඳට ගුටිගෑව කියලා ස්කෝලිඒ හින්දා ඒගොල් එතනන්න එතකොට ගැහුව බැන්න හිද තමයි එතකොට අනිත් එක තමයි එතකොට මේකට බෙන විසඳ මොකත් එතකොට ැ ඕනම දැන් මහාචාර හරෙන්දු දසිල් වගේ මනවෛද පර්ේෂණයක් තියෙනවා මහාචාර ප්‍රියන්ජලීද සොයිසා මහත්මය සම්ග කරපු ඒක තියනවා මේ ප්‍රචන්්ඩත්තේ ශාරීරික ප්‍රචන්්ඩත්තේ හ වෙනත් ප්‍රචන්්ඩාත්තය ගත්ත හම නාදරික පාසල්ලන පන්ති හතරිස් පහක් පණහක් ඉන්න පන්තියේ චාරික පචන්්ඩත්තේ තියනවා ගමේ පන්තියේ විශසක් තිහක්කින්න ස්කෝලෙත් පන්තියේ ාර්රික්‍රචන්්ඩත්වය තියෙනවා. එහම් ළමයි වැඩි හින්දනම් පහර දෙන්නේ මොකද ගමේ පාසලේ ළමයි විස්සක් ඉන්න තැනත් පහර දෙන්නේ මොකද එතකොට හනම් පනහක්කින්න තැන විර පහර දෙන්න ඕන එහෙම වෙලා නෑ. ඊළඟකාරණය තමයි මේකට අනිත් විසඳුම තමයි නවීන චර්්‍යාත්මක උපක්‍රම භාවිතා කිරීම එක හොඳටම පේනවා. ඔබ ඕනම දමේ පාසලක නාගරරිි පාසලට ගිහිල්ල බලන්න අපි ඉතාන්න තුුණවසරරි පන්ති තුනක් තියෙනවනම් හැම පන්තියම ළමයින්ට පහර දෙන්නේෙ නෑ. සමහර ගුරුවරු කිසිම පහරදීමක් නැතුව. ඒගොලන්ගේ පෞරුෂක්ත කුසලතා මගින් ඒගොලන්ගේ සන්නවේදන කුසලතා මගින්. ඒගලන්ගේ කරුණවසා ආදරයෙන් පහර දෙෙන් නැතුව ඉතාමත්ම හොඳින් විනය පවත්තා ගන්න. ඔබ ඔන්නන් ඔබ ඕනම පාසරකට ගිහිල්ලා. තිකාමර අතර ඇවිදල යනකොට ඔබ සමහරයට හිතන්න පුළොම ව්ඩේ පුරම ගුරතුමට සවන් දෙන්නේ බොහොම සැරටීච ඉන්න පන්ති වෙන්න තිගෙන හෙම නම දිගුකාලීනව විෙන ඒ අන සාමානදම ප්‍රාතිමක පාසරේද එක ගුරුතුමයක්ක් සමක දරුවවා අවරුද දෙක් න්න. එතකොට අවුරුදු දෙකක් ඇතුළට. ගුරතුමිය දරුව වන්ගේ හිතේ ඇතිකරන මේ පරමාදර්ශී රූප අපිකෙන රෝල් මොඩ්ලිංක් කියන එක ඒ පරමාදර්ශී රූපෙන් ගහන්න බයින් නැත්තුව. පන්තිදි විනේ පාලනය කරන්න පුුවන් ගරුවරු ඕනම තැක න්නවා ඉතිං අපි හැමෝම අපේ නොදන්නකම පිළිගන ඒක ඉගෙනගන්න කැමති නම් අපට දියුණවෙන්න පුළුවන් ැ අපි හැමෝම විශේෂස වදර වුණ හම හැම සතියම අලුතෙන් එනම අනෝවෛද්‍ය පර්ේෂණයක් කියවලා අපි ඉගෙන ගන්නවා ඒ වගේම හැමෝම චර්ාත්මක උපක්‍රම ඉගැන්වීමෙන් වඩා හොඳ පරිසරයක් සලේදී ඇතිකරන්න පුුළු හොඳයි අවසාන වශයෙන් බතුමාගේින් අහන කැමති වැඩිහිටියන් මේආකාරයෙන් මේ දරුවන්ට ද්ඩුවම් දීලා හරි මේලා මේකව හදන්න උත්සාහ කරන්නේ ඇයි මෙච්චර මේ ඔවුන්ගේ අරමුණ කුමක්ද විශේෂෙන් ශ්‍රී ලංකාවේ අපේ සමාජයේ වැඩි හිටියන්ගේ ඒ වගේම අවසාන වශයෙන් ඔබතුමන්ට අපේ වැඩි හිටියන්ට දෙන්න තියෙන යම් කිසි උප දෙෙසක් හෝ මඟ පෙන්වීමක් ඔ එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ ප්‍රචන්්ඩත්වේ චක්‍රය බඳ දැමම්. එතකොට ඔබ පුංචිකාලදි ඔබේ අම්මගෙන් තාත්තකෙන් පහරදිීමට ලක්වුණානං ඔබ අම්මයි තාත්තවයි දකින්නේ පහරදීමෙන් වැරදි නිවැරදි කරන්න ලෙස. එක ඔබ වැඩිහිටියන් වෙලා ඔබ අම්මහරි තාත්තහරි කෙනෙක් උුණදවසට ඔබේයටිහිතේ මතකේ තියෙන්නෙත් හරදීමෙන් වැරදි නිවැරදි කිරීමේ ප්‍රතිරූපය ම තමයි එතකොට ඔබ පුංචිකාල්දිී ඔබේ යටටිහිතේ දෙමවපියන් යයි ඇතිවූ ප්‍රතිරූපය මත තමයි ඔබ දෙමවපියන් විදියට කටයුතු කරන්න එතකොට ඔබ දෙමවපියන් විදියට කටයුතු කරනකට ඔබේ දරුවුණොත් අනාගතයේදී ඒ පතිරූපේ මතමයි කටයුතු කරන්න එතකොට මොකද වෙන්නේ මේ ප්‍රචණඩාත්පේ චක්්‍රය පවුල පාසල සහ සමාජයේ පැතිරීමෙන් සම්මාජයට අනිසි දෙයක් මයි සිද්ධ වෙන්. එතකොට ගොඩක් වෙලාවට මනොවයිද පර්ේෂණවලින් හයාගැෙන තියෙන්නේ මේ දරුවන්ට පහර දෙන දෙමව්පියන්ට තියෙන ලොකුම දුගලතාවයක් තමයි අඩු ඔරොත්තු දීමේ කුසලතා අපි කියනවා ප සයිකලජික කෝපිං කිල් අඩ්ඩු ඔරොත්තු දීමේ කුසරතා දැ ඔබ උදාහරය කැටටි හිතන්න දැ ඔබ අද මාදසාාගච්චාවට එනකොට පාරිතියන තදබදය හින්දා එන්ඩ අපහසුතාවයක් ඇති වනා කියලා එතකොට අපට පෝඩි ආතතියක් පොඩ හිසේ කැක්කුමක් කලබල ගතියක් ඇතිවෙනනි අපිටික් එහින්හින් වානේ දාලා ඇලවන්න උත්සහ කරනවානි. එතකොටේ කලබල ගතිය අපි ගෙන අපේ සම්මා සතිය නැත්තම් මයින් ෆුල් නස්සක ැන මේ මොහොත්තේ අපේ හිත ඒකාග්‍රව තබා ගැනීම කියන කුසරතාව අපිට නැත්තන් අපි බොහොම කලබල වෙන. එතකොට මේ මයින්ෆුල්නස්ක නැතුව වෙන උරොත්තු දීමේ ඒ කියන්නේ අනිත්තායට කෑගහනක්. අනිත්යට පහර දෙයනයක් නැතං අපිට අනිසිලෙස ඉතා වේගීෙන් වාහනය පැළඳම් පැදවීම වගේ අනිසි උපක්‍රම භාවිතා කිරීමෙන් අපිට හොඳ ඇඩව කෝපීන්ක ේකැන්නේ වඩා සුදුසු මනෝවිද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකයා අපිට භාවිතා කරන්න බැරි වෙන. ොට දෙමව්පියෝ හොඳ ඔරොත්තු දීමේ හැකියා ගන ගත්ත හම දදුවන්ට පචඩත්ය දක් පන්න නැතුව හොඳ විනයානුකූල පලිසරයක් ඇත කරගන්න පුළුවබමතුති ඔතුන් ස්තුති වදමනි අපි මීළඟට ආරධන කරන්නේ අධ්‍යපන අමත්‍යන්ංශය අධ්‍යාපන අධ්‍යක්ෂ පද්‍රා විතානගේ මහත්නියයටයි ඔබතුමට මම යමු කරන පලවනි ප්‍රශ්නය සෙන් බැහරේ දරුවන් වැඩිපුම කාලයක් ගත කරන්න පාසලෙම ඒම ඇත්තම් අප අර හැමෝටම එකම විදිහටරුගන්න ගියෝ තඒක සාර්ථක වෙන්න නැහ ඒ දරුවන්ගේ තියන සංවර්ධන මට්ටම වගේම ඒ දරුවන්ගේ මානසික තත්වයි ශෂීන් ඉදින ෙදා පවත්තින ගැටලු අප ගත්තොදරුවෝ සියලු දෙනාම ඉක්හම විදිහෙ මේ තත්වයකින් පාසරට එන්නේ නැහැ මහි තන වද තුම්යනලා එපිබඳවකිව්වා විධ විදිහෙ පවල්වලින් විධ විදිහ කණ්ඩායම් වලින් ඒවගේම දරුවන්ට විවිධ විදිහේ අත්දකින් කලින් දවස්සේ වනැතා උදේ සමඳ දරුවඉන්වා බඩගන්නේ ස්කෝලිටෙන්න්න අය. මේ මම ඇත්තරම විශාල මටමැපිල් බඳව අදකින් තිෙන ඇතකොට මේක අපි පන්තිකාමරයේද අන්ඳුරල්ගන්නනලා දරුවක හැසිරීම දැම්බම. දන්නෝ මබ අවස්ථාවක ම ැ පන්ති දළුවම් කරත්පු ළමේ ඒකට හේතුව තමයි ඒළමයක්ත් එක්ක මම කතාකරල බැලුවහම හේතුව තමයි අම්මා ඒගොල්ල පවුල මේක යුදධ කාල විච්ච දෙයක් අම්පර පැත්තේ ඉඳල ඇවිල්ලතිමට ගම්පා ප්‍රදේශයට ඒ තාත්තා වෙන කෙන ජීවත් වනි මීළමය පවුලි වැඩිම දරුවන් අංග මල්ලි කෙනෙකු ට මේ. අත් හමදදාම ෙදර නැහම මේ ලාම ඇතමයි දහවි ශ්‍රේීණ හිටේ ළමයා පිරිමිලමෙ උදේට උයලා ඉස්කෝලෙන්නේ නංගිල මල්දලවත් ස්කොලෙක් අන්නේ මෙයා ඉතිං ඇත්තටම මේ දරුවගේ තත්ත්වය හැවාම හරිම කඩගාටුදායක සෝචනීය තත්වයක් ඇතකොටයි පන්ති බාර ගරු තුමිය ඒ පිළිබඳව ස්වා බලල ඉබ නැහැ මේ දරුවාගේ පස්සුබිම පිළිබඳව සත්වය ඒ ඒක තමයි අපේ කියන්නේ දැ අපේ හුඟක් ක්‍රියාවදී අපි ගැන්වීම කැන විශෂේ දැනුුව ලබ දීම ක්‍රියාවලියයට විතරක් අපේ භූමිකාව ගර පාසැල්වල භූමිකාව සීමමාකරගෙන ඉන්නේ නැත්තුව අප එතිරී හාට කිල්ලා දරුවන්ට මිත්‍රශීලී සුහද දෙම අපපිය අනමගේ පසලේදී හෙම තත්ත්වයක් ඇති කරගත්ත යුතු. එතකොට අපිට පුළුවන් අර දරුවන්ට ඇතරම ඒ දරුවටත් අපි හොමුද විසඳුම් ලබා දුන්න දෙම තාත්තවගෙන්න්නවලලා ඉට පස්ස වගේ අවශ්‍ය විසඳුම් ලබා දුන්න ඇති ඒ ඒ විදිහෙ. ක්‍රියාවලියක් හැම පන්තියකම හැම පාසැලකම ගුරු මහත්මහත්මී නතින් සිදවෙන්නේ නැහැ ඒකට ප්‍රධානම හේතු විවිධ හේතු තියනවාේ පදධතිය ඇතුල තියන හේතු දැන් මෙතන කියපු කාරණයක් තමයි පාසැල්වල තියන විහ ඒක විශාල පන්තිකාමර තියන පස්සල්වල සහ කුඩා සිසුන් සංඛ්‍යාවකින්න පස්සැල්වලත් කියල වෙනසක්ට කියන එක දඩුවම්කිර ඒකටත් ඇත්තටම මම කියපු කලින් කියපු කාරණයම හේතු වෙනවා මොකද මේ සංක්‍යාව කඩවනත් විශාල වනත් එකම ක්‍රයාාවලිය තමයි ඒත් පන්සැල්වල එතුකට හැබැයි වැඩි ස්ට්‍රෙස්ස එකක් අපි දකිනවා ලමයි පණා හැට ඉන්න සහර පන්තිතියනවා ගුරුවරුන්ට අන්තිවලට ඇතුළටවත් යන්න පුළුවංකමක් නැතිවිදී පස්සල්තියෙන තුකොට මේ මේ තත්ව පිළිබඳ අප ඇතරම සලකා බල වුවන දසන්සේ අනුවට කරපු ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස් කරනවලදී ඇත්තරම විශාල වශයෙන් උත්සාහ කරා මේ සීමිත ලමයි සංඛ්‍යාවක් පන්තිකාමරවලට ඇතුල කරගෙන විශේෂයෙන් ප්‍රාථමික අවධයේදී ඒයිට බොහොම මේ ශිෂ්‍ය කේන්ත්‍රී අධ්‍යාපනයක් ්‍රබාදීම වශ්‍යයි කියනක එත මේක ගැන අපි හොගක් කතා කරලති නවා දැනු කතා කරන අධ්‍යාපන පසස් කරනවල මේක සකච්චා කරනවා හැබැයි විවිධ ගැටලු නිසා මේක ක්‍රියාත්මක වෙන්නේ හැයි එකට ප්‍රධානම හේතුවක් තමයි අදද තියෙඉන්න. ගරුවරුන් සහ විදදහල්පතිවරුන්ට මේ පිළිබඳව නියම නිසි පොහුණුවක් දැනුමක් සහ අවබෝධයක් නොමැතිවීම කියන එක තමයි මම මට්ට පෙනී ගිල්ල තියෙන්නේ දකින්නේ කරලා තියෙන අධ්‍යනයන් සහ ලැබෙලතියෙන තොත්වතුරුන්න. මහචාරිතුමී අපිට පෙන්වදුන්නා තියෙන දක්තනුව ළම හිල්සනය පසල්තුල සිර දහත්ක්මර ප්‍රතිශත්තියෙන් සිදුවන බව මේ පිළිබඳව ඇයි සමාජයේ මේ ළමා හිංසනය ඉස්මතු වෙන්න නැත්තේ. ළමා හිසය මංකා වෙනුත් කිවෝගේ පාල්සැල්වල හිංසනය කියන වට වඩා දඩුවම් කිරීම කියන අර්ථයෙන් තමයි යන්නේ. එතකොට මේක පාල්සැල් කියන එක ලංකාවල දැන් මේ අධ්‍යාපන අරමුණුවලින් ඔබටත් ගිල්ල තියෙන පාසල් පොත්ත ගෙනනවා ලබයි විභාගට මුුණදේ දවා එතුකට පාසැල් විවිධ වර්ගේ පාසැල් තියෙනවා එතකට මේ පාර්සල් හිත නවා මේ පාසල්වල මේ විද්ධ පාසල් සහ පාසල්ින් ප්‍රජාව හිතනවා මේ පාසසැල් වල ඩීවිදිහයේ ක්‍රියාවලින් සිද්ධ වෙනවාක් කියන එක එක දැනගන්න එක හොඳන හැයි කියලා ඒකට පකත් නොදැනුවත්කමක් තමයි ප්‍රධාන වශයෙන් මේ එකත් නොදැනුවත්කමක් තිෙන්නේ මොකද පාසලක ප්‍රධානර වුණ තමයි තියෙන්න්නේ දරුවන් යහාමගට ගැනීම අධ්‍යයක්පන ලබාද මසා හොඳ පුද්ගලෙන් හොඳ පුරුවඇයන් ිරන ගැතට එක පාසෙකට කිසි මාංකාරයක නරකැ වැරදි ප්‍රති රූපයක් ගොඩනගෙන් හේතුවක් නෑ මහිත්තන විදිහටනම එකකො හොද ප්‍රතිරපයක් පාසලිං මේ විදි හොඳ ලමයි බිවෙනවා කියන එක විභාගදැන් අද වෙලාතියෙන ප්‍රශ්නය තමයි. භාග ප්‍රතිඵල තමයිස්මතු කරලා බලන්නේ අර වටිනාගම් කියනීමට අපේ තැන අඩු වෙලා ගිල්ලත්තියනෝ ඇතකොට ඒ ඒක එක ප්‍රධාන ගැටලුවක් පලාතියනොමි පාසැල් වල ඇතුළ වෙන ක්‍රියාවලින් අධීපෂණයක නේ පාසල වේ ඇතරන විදුහල්පතිවරුන් සහ ගුරුමණලේ විසින්ම තමයි සවොයන් අධ්‍යයනයක් කරලා බලන්න ඕන පාසල්ල ඇතුලින් වෙන ක්‍රියාවලින් එතකොට එහෙම කර පාසල් ඇතුලේ සිද්ධ වෙන දුවම් කිෙරීමම් හිංසා කිරීම මේව නවත්තන්න ඒගොල්ලම ක්‍රියාකණන් අවශ්‍යයි එක මංහිදනවා ඒක පාසල්ලට හුඟක් පල දායි වෙනවා පස්සටු පල්දායි වෙනවා කිය ඒ එ කියන්න හේතුව තමයි මකද අපි දැකල තියෙනවා පිට අත්දකින් තියෙනවා හගාක්ද ප්‍රචන්ද කියපු උගක් කල්හකාරී හැසිරිච්චි නමයි ඒගලන්ට ආදරය කරුණාවසා විශේෂීී ගලන් පිළි ගැනීම දුන්නහම ඒගොලන්ගේ ඇතිවෙන චර්යාාමය වෙනස්කම එක මට ඇතටම අදකීමම කියන්න පුළුවන් අපි දැකලති යෙනවා හෙම ඉතාමත්ම හොඳ චර්යාමය වෙනස්වීීමම් සිද්ධ වෙච්ච මයි ස තා හොද පත්ත්වයට ඉගොලන්ගේ ඉතියන ගැටලු නිරාකරණය කරගෙන හොඳ පුද්ගලයෝ බවට පත් විච්චි දරුවන් ඇතකට මේක ඇත්තටම අපි පාසැල්වලට මේ පනිවිඩය දෙන්න අවශ්‍යයි මකද සමාජයටත් මේ පණවිඩය දෙන්න අවශ්‍යයි හිංසනය කියන එක නරක හිංසනය කියන එක නුස දුසු දෙයක් ඒකින් කාටවත් යහප ත් වෙන්නන්නේ නැ දරුවන්ටත් ඒකින් හප තක්වෙන්නේ නැකිෙන එකැ අ වෛදතුමල්ලා කිව්බව වගේම ගුරුවරුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ්‍රෙස් එක තමගේ ආතතිය අ පිටවීම සිද්ධ වෙනවා ළමයි හරහා එතකොට ඒගොල්ලන්ට එහෙම නොෙන්ල එ නොවෙන්ඩ එහම නොකර පන්තිකාමරයයක් කහල මනාකරණි කර ගන්න කොහොමද දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය හරියට දෙන්නේ කොහොමද කියන එක ගැන දරුවන්ගේ තියන සුවිශේෂී කිය ඉගෙන්ුන් දුෂකරතා තියනවද එහෙම නැත්තං ළමයාගේ සංවර්ධනය පැත්තෙන් තිය ගැට. මොනවද කියන එක ළමයාගේ සමාජතික ප්‍රශ්න මොනවාද තියෙන්නේ ඒවක්. ගුරුවරු හොයාගන්න ඕන ඇතරම ඒවගේම ඒ දෙමෝපියොත් එෙක සාකච්ඡා කරන ක්‍රමවේදයක් අපි දෙම ඔපියෝන් සහ අපේ රට ඇතරම ඒ අඩුහි දෙමපතෙක්ක ගුරුන්ගේ සාකච්ඡා කිරීම. ඒම අක්ඩව සාකච්ඡාවන ක්‍රමයක් අපි යෝජනා කළලා තියෙන ඇතරවාද පසංස්කරන ක්‍රියාවලීද මේ විදිහට දෙමෝපියෝන් සහ දරුවන් අතරේ හොඳ සනිවේදනයක් ඇති කරන්නේ කියලා. දෙමපියෝ ාරකරෝ සහගුරුවරු නතර. එතකොට අපිට පුළුවන් වෙනවා දරවා සහ ගෙදර අතරෙත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න. අවසාන වශන ඔබතුමගෙන් අහ කැමති පාසල් පද්ධ තියෙන් මේ තත්වය ඉවත් කර ගනීමට නම් අපිට ගත හැකි ක්‍රියාමාර්ගමක්. ඒ පිළිබැඳව මංචාර්ය අහරදු සිලමැතුමන් කිබෝවගේ අ නීතිගත කිරීමත් එක පැත්තක නීති සම්පාධනය කිරීමත් තවශ්‍ය වෙනවා. කද එහම නීතියක් තියනකොට එක එකෙන් යම්ගසි රැකවරණයක් ආරක්්ෂාවක් ලැබෙනවා. ඒගේ නීතියගේ ම අවධාරණය කරන්නව කැමති කාරණය තමයි ගුරුවරුන්ට සහ පාසලේ විදුහල්පතිවරුන්ට දරුවන් හික්මවා ගැනීම දර හිම හික්මවීම කියනගැවෙ දරුවන් ගොල්ල හිතන්නේ නරක. වැරදි වැඩවලට යොමු වෙනවා කියනෙ එක. හෝ ඒ වෙලාවේ ඇති වෙන චර්යාමය ගැටලුවකට තමයි ළමෙක් තවයික් කෙනෙක එක කතාකිරෝත් පන්තිියෝ ගන්නන වෙලා වෙතකොට දැඩුමත්දදිනවාදැන්. එහෙම ළමයයා කිෙරුවේ ඇයි කියනෙ එක හේතු හොයලා ඒවට විසඳුන් දෙන ක්‍රියාවලියකට අපි සීරුදිනම ඒ යොමුකරවන්න ලඕන. හුණ කරවන්න අවශ්‍යයි ඇතරම ගුරු පපුහුණු පාර්ට මල්ලාවල් වලට පොහොමද මේ සියලුම ලබයින්ට මේ අන්තර් සේනුම ලමයිව අධ්‍යාපනයට කියනි ගැන්ඩීමේ ක්‍රියාවලයට එකතු කරගන්නේ කියනෙ. කියන අදස් ඇතුළත් කරන්න කටයුතු කරමින්. ඉන්නවා ඇතුළත් කරලත් තියෙනයි ඇතරම මේ අන්තර්කරන අධ්‍යාපනය කිවවා විශේෂවශ්‍යතා තිය දරුවන්ු විතරක් සියලුම විදිහේ මේ වගේ තිය ගැටලුසාාගත ත්ත්වන් තියෙන දරුවන් සහ පන්තිකාමරයේදී සමර චාර්යාමය හැසිරීමේ විද වෙනස්කම් තියන දරුවන් හඳුනා ගැනීම හඳනාගෙන ඒ ඒ දරුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක තමයි බලාපොරත්තුවෙනි අධ්‍යපනය ලබාදීමට. පොට මේ මේ තත්වය අපි මහිතනනි ඇතරම ඒ ප්‍රමාණුවත්ම සිද්ධවෙෙන න එක පිළිගන්න ඕන ඉදිරයේදී අපි සිදුවෙන අධ්‍යාපන ප්‍රටසංස් කන හාර හා අධ්‍යාපන අමත්‍යංශයේ වලාපුරොත්තුවෙනවා මේ පිළිබඳව ඇතරම විශේමාලාවේ සිදුව වෙනස්සීම් සිදු කරමින් පවතිනෝ විශේමාලාවට එකතු කරමින් පවතිනවා කරුණු ඒගේ ගුරු පොහුණට ප්‍රධානම දේ තමයි අ විෂ කරුණු ගැන්වීම කියන එක විතරක්නෙමේ ඉන් හට ගිහිල්ලා ගැන්ීම විෂය කරුණු පවා ගැන්වීම නි වැරදි ක්‍රමවේද. හඳරනදීම ස කොහොමද ගර සහ දරුවන් අතර මනා අන්තර් සම්බන්ධීකරනයක්. ඉන්ටරක්ෂන්ස් කොහොමද හර්රියට තියාගන්නේ පොහොමද සම්බන්ධතාවයන්. ොඩනගාගන්න කියන එක ඒතුළින් කොඳ යහපත් පෞරුෂයක් දරුවගේ ගොඩනගාගන්නේ කියනහනවිටේ අපි ඒ දැනුම අපි ගුරරුට ලපාතිනවශ්‍යයනවා ස්තුතියි ඔබතුමයට පැමිණ සිටන මාධවේදී ඔබටත් අවස්ථාවක් තිබෙනවා යම් කිසි ප්‍රශ්නයක් ඔබට තිබෙනව නම් ඉතා කෙටිකාලයකති ඉදිරිපත් කර Is, is the current situation in the country a reflection of overall society like crossing the lines, like the crown being being grabbed off one winner or another winner, or whatever it is? What the cardinal is saying, what some Buddhist monks are saying, all are talking in violent terms. So I believe. As a journalist who has been seeing this situation for 42 years, that this is a reflection of society, and you cannot isolate it and talk about violence in the home or violence in school as an isolated incident. It isn't. Right? Having said that, we've been talking, as Prof said, from 1991, since we ratified the CRC or whatever it is. We've been talking about this. We've been writing about this. Have we done an audit to see whether whatever measures we have taken have been successful? Have we done an audit? We come, we talk, we go back, and we also hammer the children, right? I don't, but you know, I mean, we have all done it at different times. We have got hammered. We have also. Done that at some point or the other. And isn't it also a huge issue in families of mothers trying to cope, trying to work, trying to meet ends meet, fathers doing the same thing now, especially in times of COVID, where everyone has taken a massive pay cut, right? So aren't these also reflected in violence and non coping skills? Similarly, schools. I think schools have to really shut down and start again. The syllabus is too wide. Right? A teacher has 45 children in a class. In many schools, 45 to 50 children. The teacher has to show that the children are passing the O level or passing the grade five scholarship exam. So just blaming them is not good enough. How can we move forward? What, what concrete action can we? අවස්थाන වශෙන් माමගේප දෙයක්තමයි सමාජයේ ප්‍රචාත්්‍රයත් විස්්තරාත්මක කිීවේනෑ මගිතැන්න කදනහු ප්‍රශ්නයට රතාලයි सමාජයේ ප්‍රචඩාත්්‍රයත්දේශපාලන ප්‍රචඩාත්්‍රත් කලින් තිබුණු යුධමය ප්‍රචඩාත්්‍රත් මේ ළමයින්ට කෙළම්ම බලපානවා කියන එක මං අන්තිමට කිව්ව අ එක ඉතාමත්ම වැදගත් එතකොට ඒවගේම අපි ස්ට්‍රස් එමනත්දමයින්ට බලපාන ප්‍රශ්න සෑහෙන්න තියෙන එතකොට ආථිකක ප්‍රශ්න තියෙනවා සමාජයේ ප්‍රශ්න තියෙනවා මත් පැන් මද්‍රව්‍ය භාවි්‍යයේ ප්‍රශ්න තියෙනවා හැම දෙයක්ම අන්තිමට බලපාන්න එකට විතර මේ මාධ්‍ය පල පැමත්ති මාධ්‍යත් මනිතන් හුඟක් කොලාවටට ප්‍රචන්නත්්‍රකාරී දේවල් තමයි පෙන්න බලන්නේ. ඒවගේම මාධ්‍ය කිව්වත් අපිටී ගේම්ස් එමනත් ඒවගේ ද දෙවල්ත් ළමයි සෙල්ලකන්න ට මේ කම්පියටර් ගේම් සොලත් ප්‍රචන්න්නත්වය තමයි විශේෂෙන් තියෙන්නේ. මම අතිීතයදී යයාපෝට් එක බලගින් කොට රයාපෝට්ි එක දීනවා ගම්ගනේවා ඉන් ලමෙෑගන මරපා 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 රපා මේ ලංකාවෙක්සි මේ මරපා මරපා එතු ළමයගේ මානසික තත්ත්වය ඒ ගේම් එක තුළින් වෙනස්සේෝ ඒ ළමය මරණනා කියන එක තීරු දැන්න හ ස්ක්‍රීන එක මරණ එක දන්නවා ත් සභාකාලෙදිත් ස මගහිතන් සමාජයටය ගිහාමත් ඒ මානසිකත් ති න ගහ පංගාපක්. ගැවුවත් ගාපං වගේ ේවල් දේශපාලයක් නෝොත් කියලි. මහිතන් ඉතාමත්ම වැදගත් අපි මේ සම්පූර්ණ ස්පෙක්ට්‍රම් එකක් බුතුන් මේ කිව්වා වගේ මේ ලක්මන්ට පමණක් සීම කරන්න බෑ. ඒගනි මුළුමහත් සමාජ්‍යයේ ප්‍රචන්්ඩත්වේ අඩු කිරීම එතාක්මත්ම වැඩග පැදගත්. ඒක සාධාරණී කරණය කරන්න බෑ අහවලා ගහපු නිසා අපි ගහනු. ඒවගේ දේවල් අප ජාතික ප්‍රශ්න වනත් ආගම්බේද ප්‍රශ්න වනත් අපිට ගැහව අපිත් ගහන්නු. ඒවගේ මානසිකත්තයෙන් ගිහිෙල්ලා කවුරුවත් කරපු වරදකට තව අයිංසක මිනිසුන්ගේ ගෙවල් පුච්චනයක සාපපු පුච්චනක සාධාරණය කරනවා ඒක වංතන් ඉතාමත්ම වැදගත් අපි ත තේරුම් ගන්න එකත්ඒ වගේම එතන නායකත්තේ වගකීමකුත් ම අහබලාගලගේ ඇඩු න්නමදිගටම පිසිටිය කාටත්ඒක බලපානො නායකත්තේ තමයි ඒ ප්‍රශ්නය කෙලින්ම මූුණ දෙන්න අවශ මගේ ප්‍රශ්නය බද්‍ර විතාානගේ ම හත්මියයගින් දැන් අපි මෙතන ළමාරෝගස මහත්වරුව එක එකතුනා වුනාට මේ අපි හැම්මෝටම මම විස්ස සක්නය නයිද විේ සක්නවරයා මේ හැමෝටමුඩ පුඩා පන්තියසිට වයිස දහට වෙනනිකාන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් දරුව අපිටයි බලන්න වෙන්නේ ඒගොලු රෝගලක් කායික රෝග ලක්ෂණ එක. මේ අධ්‍යාපන අමාත්‍යන් ශේමයක ගුරු මණ්ඩ හැමයි ගුරු ම්ඩලටන මේ සම්බන්ධ මනා වැටකීමක් තිනොන දැ වෛ්‍ය ප්‍රජාව ටපිට අධ්‍යාපනය ගැනදිනවීම ගුරු මණ්ඩලවලටත් මේ සම්බන්ධව මන අධ්‍යාපනයක් අධ්‍යා වශ්‍යයයි මම දැනගන්න කැමති මේ අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්බන්ධ වෙනම यුනිෙට් එකක් මේ සම්බන්ධ දැනුම තියෙනය යොදල ඒ සම්බන්ධුවම වෙනවම ගුරුවරුන්ට වැඩ කරන පුහුණු මාලා රගියුලලි කරන මේ එක්කෙනෙකොට දෙන්නෙකොටන මේ යයේ පන්තිර විත්ත රැක්න මේ ගොඩින්ති නම් උඩටමතින්ටෝනැති මේමගේ කාර් වැඩසකහටිකක් මේක යුතියෙනවාද කියලා මුළු ප්‍රජාවගේම මුළලු සමාජයේම මේක අද පාඩතිෙන ගැත්ත නමුත් අඩුමගාන අපේ මාර්ත්‍රකාමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශීෙන් මේ සම්බන්ධව ප්‍රධානම වැඩ කටයුතු ගොඩක් කිරීම අත්‍ය වශ්‍ය ඇ ඒක අපි තමයි දකින්න බහෝ වෙලාට මේ දරුවන්ට වන හිංසනය ඩොක්ට ඇතටම ඒ මට පිළිගඩ වෙෙනවත්තපනවත්තන්ශ එම විශේෂ ඒකකයක් නන් නැහැ දැනට තියෙන්නේ කවුන්සිලිංක් යුනිට ගක් තියවා හැබැයි මේ කවුන් සිලිං මේ බරිං වර පුුණු කරලා තිෙන ඇතිීම කලින් ොක්ත රදිමල ඉන්න කාලයේස හරෙන් සිල් ඇතුළ කණඩාමස විශාල උත්සාහයක් කරගත්තන මේක තියෙන මේ අරම මේන් ශ්‍රීම් වෙලානෑ අරියට එක ගුරු අධ්‍යාපන පාටමල්ලාවල් වලට යම්කිසි ්‍යා යාත්මක විදිහයට ඇතුල්ලෙලා තියෙන ප්‍රයෝගිකව මේ ක්‍රමවේද ළමගේැනෙ පු ුව නොකරලමයින්ග කොහොබද පන්තිකාමර ගනිු ක්‍රயாාවල කරන්නන්නේ ඉගලන්ුව අරියට ඉටරක්ෂන්ස් ඇතිකරගන්න කොහොමද කියන එක ගැන පැහැදිලි නිවැරදි අවබෝධයක් නම් දෙන ක්‍රමවේදයක් තවමත් නැැ කියන එක මට පිළිගන්න වෙන ඇතරමින් කඩුපඩුවක් තියෙනවා. එතකොට අපි ඇතටම අවශ්‍යයි මේ පිළිබඳව මේ මේ අවශ්‍ය තාව පිළිබඳව මතු කරල දීමක් ධ්‍යපන අමාත්‍යංශයේේ දැන් ප්‍රතිසංස් කර ක්‍රියාවලයක් සිදුකරමින් සාකච්ඡා කරමින් පවතිෙනවා ධ්‍යාපන පතිසංස් කරන. එකකොට එතනත් සිදු කෙරෙන්නේ විෂේමාලාවේ සිදු කරන වෙනස්සුයිම්. පොයිතරන්දුරට ගුුණුව පහඩුව සහ මේ ක්‍රමවේද වෙනස් කිරීම ගැන එ ඉලක්ක කරගෙන තියෙනවාද කියන එක කියනම රට මටහරටම කියන්න කුළඟවක්නෑ. මම හිීතනවා අපිසිදු දෙනම එකතු වෙලා මේ අවශ්‍යතාවය. පෙන්වා දලා මෙම විශේෂ ඒයක්කෝ පුහුණු කිරීමේ ක්‍රමේ දෙයක් ජාතිකත්්‍යාප ආයතනයේ තමයි විශේෂෙන් ගුරරු පුහු කිරීමි ක්‍රියාවලී ඉන්නේ දැනට සිත වෙන්නේත් ජාතිකත්්‍යපන අයතනී විසින් කරන්න විශය මාල්ලාවේසි දුකරන වෙනස්වීම් පිළිබඳව පුහොුව හැබයි ගුරුන්ට කණ්ඩව පුුණවාකවශ්‍ය ඒකට හේතුව තමයි ද සැඩසුම් කරලා තිබන කලින් පුහුව සහිත ගොරරු තවයි අදධතියට එන්න කියලා හැබැයි වරින් වරම පාතිධාරීන්. මෙර රටේ තින රැකයා ප්‍රශ්නයට විසිදුමක් ැටියට රැකයා ලබා දෙනවා අඇතකොට එගුලන්ට ෂණිකව සති තුනක පුහුණෝකින් තමයි දෙන්නෙති විශාල කණඩාෑමක් බාල්ක එකක් එකට වරිංවර ගන්න අපි නෙවෙයි අතරම තිීම මේක රටේ අධ්‍යපන අවත්තරශේ කාලයක්මයක බලක්ක ගෙන. පිටිය මෙම කිරීම ප්‍රතිවිපාක පදීල තිබුණ නට අනවත්තා ගැනීමේ හැකයාාවක්ති බන්න හැ හැබැයි කොහොමෝුණත් දැන් පද්ධතියේ ඉන්න අයව. ශාල උපදිධරී ගරුන් සංඛ්‍යාවක්කින්නවා ප්‍රාථමික පන්තිවල එලටට එයට නිසී පුුණ වක් ලැිල නෑමි පුුණුව අත්‍යවශයයිෙන්ද අපි දක්කිනවා කාලින් තිබුමර විද්‍යාපීට ක්‍රම ක තවමත්තියෙනවාඒ විද්‍යපීට හරහායින ගුරුරුන්ගේ අපි දැකවතියෙනවා විශාල වෙන සක්තියෙනවා මේ ළමඒක වැඩ කරදදි ළමයින්ගේ. ජන මානසික තත්වයි ලමගේ සංවන්තර්නය ළමයින්ගේ තියෙන ැටලු හඳනා ගැනීමට ගැන්ව මේ ක්‍රමබේද ගැන පිබඳ හෝද අවකෝධයක් තියෙනවා අපපුහුණුවක් තිබුණා එති මම හිතනවා අපි නැවතත් පිරිිබඳව ගැටලුව මතු කරලදන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා විශේෂෙන්ම අනි ගටලුව තමයි මේ පුුරු අධ්‍යාපනය තියෙන දැන් අපේට තින මිෂ් විද්‍යාල වලින් තබැහක්ලාාවට ඔය ශ්ිවිදයාල වල තියන අධ්‍යාපන පීට වලින් තවයික්වෙලාාවට කරන්නේ මේ උගන්ධ උපාධධාරී ගුලොරුන්ගේ පුහුණු පාටමරලාඇතුකොටඒ පිළිබඳව நா වැරදක් කියය නොනමේ හැබයි මේ ප්‍රක්ටිෂණර්ස් ලට න්‍යාහික පැත්ත ගැන තමයි හ අවබෝධයක් දෙන්නේ ප්‍රයෝගිකව පන්තිකාමර කළබනා කරන්නේ පිළිබඳොයි තරන්දුරට, ගරුට පුහළුවත් දෙනවද කියන ගැටුවක්තිෙනවා.මම ඒ අයාලි කතා කරන්නේ අපි දැග ශ්‍ර ලංකා වෛද්‍ය සංගමයේ ගැන සඳහන්කරත් අපිට ළමාරෝග විසේ සක්ය විද්‍යාතනය සහයෝග්‍ය තියෙනවා මානසිකරග වෛද්‍ය විද්‍යාර්තනය සහයෝගය තියෙනවා. අපි වෛද්‍යවර මෙආකාරයෙන් කතා කරන්න ඇත්තිම අපි ගෙදරී දම් මේක ගෙනව නැහැ. අපි හැමෝටම යම්කිසි පුහුණුවක් ලබාදීලා තියෙනවා මේ මානසික රෝගවර රෝග සම්බන්ධව හොමද ප්‍රතිචාර දක්වන්න මේකේ අපි මේ අව අවසාන ප්‍රතිඵලම නවාද කියනක අප හමෝටම මේක්කො ලංකාවේ මනහනම් පිරිරටගේ හම අපි මේ සම්බන්ධව අත්දැකීම් ලබාදීලා තියෙනවා ජේක්කම මම වටහාගන්නවා මේක වෛද්‍යවරුන්ගේ විතරක්ම වෙන මේ ප්‍රත්මයක්්‍රහනය මේක සම්බන්ධවම අනිකුත් තවත් කරු කරලා දාෑයන්න ඉන්නවා කියලා ඉතිං අපිට ඇත්තමමමාත්‍යන්ශයට ඔබතුමේ මං හිතනවා පණිවිදිි අපන් ගෙනහිල්ලා එක් සම්බන්ධව එකන අපේ ලංකාවේ මට අපට වෛද්‍ය සංගමයට හිතන විදිහර ලංකාවේ සියලුම දරුවන්ට ඔබ සඳහන් කරේ දරුවන්ගේ පාට මාලා සම්බන්ධව ද අපි සඳහන් කරන්නේ වෛද්‍ය පුහුම සාවින්න ගුරුවරුන්ගේ හුණුව සම්බන්ධ මකද මමක කියන්නේ මෙහම දරුවෙක් මට ගෙනාහම මම කියනවා අම්මට මංගගන්නනවා ගුරුවරු වෛද්‍යවරු නොවේ කියලා. ඒගොල්ලො හුඟ වෙලාවට ඒගොල්ලො දන්නවා අඩුයි කියලා මට එහෙම කියන්න වෙලා තියෙන්නේ මට හිත්තෙනවා මගේ හැඟම දුරෝරුන්ගේ මේක ගැන වැටරීම අඩුයි කියලා. ති මහිතනවා අපිට ඒ ඔබතුමියය දැමය අවස්ථාවට සහබෑගි වෙච්ච අවස්ථාව මේකෙන්මම ඉදිරියට ඔබතුමියට ගෙනියන්ද පුළුවන්. අපිට ඒකට අව්‍ය ඒ උපදෙස් මේ හැමතනිින්ම ලැබිනෝ අපි ඒ මනාාව කළමනා කරණය කරන්න පුළුවන්. අපිට එක තුනාන එහෙම ඒ ෙි එක අධ්‍යාපන අමාත්‍යාංශයේ යුනෙටික්ස් කාපිත කිරීම ඒ වගේම ඒ ඒකකින් මෙන්නම ඔබතුමිය කියන එක කියන්නේ අල්ලුත්තෙන් එන ගුරුවරුන්ට ඒකට සම්බන්ධව පුුණුව ලබාදීම ඒවගේම දීර්ගතාලනව එක අවුරදක් දුන්න තායි ගෘරතුමිය තායි අවරපහ පිනිතට ආයමක්කක් හුණුවක් ලබෙන්ටවන මකද සමාජයෙන් ලැබෙන්නේනෑ අපි හැමෝම එක පාර්තම වෙනස් වෙන්වා සමාජයෙන් අපිට ආයමක්කත් මේ මේකක් පිටන් දල්දැන ැිල්ලා ආවුරදු ාහ මියන් කරන ලංකාවිද අයගෙනස්සෙලා ඇති ඒගහිද අපිත් වැඩමිල ගටම තියන තේවගේ ඒ යුනෙට්්‍ර එකක් ස්ාකට උුනොත්දහිම අධ්‍යාපන න්්‍යන්ේ මහිතනවා ඒට ලොකු උපකාරයක් දේවි කියනක මමීතන ඒක හොඳයිඒවගේම අපිට මේ විශ් ද්‍යාලවල තියෙන අධ්‍යාපටි පීට එතන ලොකුබල පෑමක් වෙනවා මීගුරු ුණුට. ඒ ආයතනත් සම්බන්දධ කරගත් හොඳයි මොකද මේ සම්ප්‍රදායික කෙරෙන අ ඥායික පැත්ත තමයින් ගක්වෙලා මේ පාටවාලාවල් නවීකරණය වීම අඩු වෙලා තියෙනවා ඒක එක ඒක තමයි පල්ලහාට එන ගැටලුවන් වෙලා තියන්නේ එකොට මේ අපි දන්නව ප්‍රධාන විශ්ලද හකහ වගේ තියෙනවා අත අපන පීට ගුරපපුහුම් කරන තිගේ අවත් අපිට සම්බන්ධ කරගැනීම අවශ්‍යතාවයක් තියෙනවා මංි පැන අපිනයි ඔක්කම එක මත්‍යංශයක් හැටියට තියෙන නිසාධා නුස සධයක් පහසුවේතු ස සාකච්ඡා කරන්න යෝජනාව කුත් ඉදිරිපත් කරන්න පුළුවන් අප එක තුළලායි එකකබද යෝජනාවක්ටට इवा पर लक्ष्य मठाम कीयाल है वह उपाधिदारे कि देख है दैंंग में විද්‍යාපීට ක්‍රමය තමයි තියෙන්නේ ට්‍රේීනින් කොලේජස් කියන ඒවා දැන් ක්‍රියාත්මක වෙන්න නැහැ. එතකොටල් වැඩි බහුතරය ඉන්නේ උපාධධාරී අය තමයි. උපාදිධාරී නොත් ඉන්නේ ගක් වෙලාවට දැන් බාහිර උපාධිධාරී විශ්චාල සංඛ්‍යාවක් නවා ඒකත් විශාල ගැටුවක් වෙලා තියෙනවා. තු ද්‍යාපීටවලින් ප්‍රමාණය දැන් අපේ කලින් සැලැස්ම තිබුණේ ඇතටම විද්‍යාපීටවලින් ප්‍රමාණය ග්‍රැජුවලි වැඩි කරගෙන ඒ අයට උපාදි මටමට උපාදි ප්‍රධනයෙන් කරන අතන ්චීට සංවර්ධනය කරන්න තමයි තිබුණ කාෙක සැස් ක්ති බුණ වි්‍යාපීට වලින් හැර ගුර ගන්නේ ැයි කියලා. ට ති අරම කලින්කෝගේ වෙනස් කරන්න සිද්ධ වුණා. මහිතන්නේ පිළිබඳව දැ මට ඔබතුමට අවශ්‍ය සල්ුම දත්ත දෙන්න පුළුවන් ට්‍රේන් ගුරරු සංඛ්‍යාව කියී දෙනකන්නව. ඇැබයි මේ ට්‍රේණින් කෙලකි වහම මෙතන ත්‍රේණින් එක මේ ගැන්ව මේ ක්‍රමවේද ගැන නිවෙයි මෙතන න්න මේගොල්න්ටම ්‍රීර්විස් අ පූර්සේවා ගුරු පුුණුවන් තමයිින්ගක්කඩාවට ලබදීව තියන්නේ. කොට ඊට පස ට්‍රේීෙන් හැියයට අපි සල්ලගන පශ්ත්තුපාදී අධ්‍යාපන ඩිපලෝමාවක් කිය එක උපාධාරයෙන් හගක්තෙනෙ පශත්තුපාද අධ්‍යාපන ඩිපලෝමම කරනවා. එකයි මම කිව ඒවා කරන්නේ හ විශවිද්‍යාලවල තියෙන අධ්‍යාපන පීට මගින් තමයි ජාතික අධ්‍යාපන ආයතනය විසි ුත් පාටමල්ගාව පෝත්තනවා හැයි කොල්ම විශ්විද්‍යාලය ෘත විශ්විද්‍යාලය පෙරදින විශවිද්‍යාලය ඇතුළු ඒ විශ්විද්‍යාල වල අධ්‍යාපන පීටමගින් තයි ඒ පශ්ාත්තුපාදී අධ්‍යපන ඩිප්‍රවා කරන්නමින් පාටමල්ලාවල් ගැන තමයි ම කැනට හරිටම කියනෙ බැව ම හිතරව නවී කරණය විය යුතුයිලා. හොඳ අපි සාකච්ඡාව අවසානයට විල්ල තින්න කාලාලවෙලා ලබඳ ප්‍රශ්නකුත්තයෙන නිසා. අවසාන වශයෙන් අවස්සාන විනාඩියක් අභිවෙන් කරගමු විනාඩියක් කරගෙන. දවත් පඩේ ඔබ සියල්ලු දෙනාට පමාරත්නා කරනවා මේ ළමා හිංසනය පිළිබඳව අප සියලු දෙනාට සමාජයට දිියහැකිෙක් වැදගත් පණිවිඩයක්ක් ඔබ සියලු දෙනාටම පොදුවේ දිරිපත් කන්න පුළුවන්. මමහිතන් විඩියට විශේෂයෙන් අපි මූලික වශයෙන් සමාජ ප්‍රචන්න්නත්්‍රිය සහ තමාගේ ෂණකහෝපය මඩලන්නේ විදිහටද කියලා පුහුණුවීමත් ඒ ගැන දැනුවත්ටීම ඉතාමත්ම වැදගත් ළමය විත රක්ගැන හිතන්නතුව එතකොට අරම ස්සලකිවාගේ සමාජයේ දෙන ප්‍රශ්නය තමයි ළමයට ඉන්න එතකොට ෂණක කෝපයත් තමුන් කලිං තිබිච ආකල්පනය වෙනසක් ඇතිවීම වැදගත් ඒ ආකල්පනීය වෙනස්ස ඇතිබීම සහ තමුන්ගේ කෝපයක් අඩලන්න කමක් තිබෙනවාන මඟතැන්නේ ළමයාට සිද්ධ වන්න ප්‍රචන්නත් ක්‍රියාකාරිට්‍රයඟා දුරට අඩුකරන්න පුළුවන් කියලා ඒට ලොකු මාර්ගය ඇති නො නමුත් ඒක කෙටන් කියන්න පංසයි ම මාචාරස්සනී ප්‍රාතු මංහිතන්න මං පටන්ගන්න යන්නේ කොමතිනි යහපු ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට මේ සමාජයේ තියන ප්‍රචන්්ඩත්වය තියෙද්දී අපි කොහොමද මේක විසඳමක් ගන්නේ කියලා. මේ අපේ ව්‍යටක බෞද්ද වි cycleයික law violence. So, as a pediatrician, I don't know. I'm going to talk in English if it's okay. I don't know how we are going to tackle the adults, but I keep saying let's invest heavily in the next generation. And to invest heavily in the next generation, we have to, as I said, start with the fetus. And all of us have to get together. We united in our cause throughout the whole country to do this and i have to say the media has a huge role to play here you have done your job in highlighting all of this that is why we are here today to discuss this but i have a plea to all of you you all now need to talk about prevention you have to join hands with us for prevention for the sake of the children we as I have said, we have developed these posters. I have begged so many TV um, and media people to do a little cartoon script, uh, little cartoon videos. When the cartoons are going for children in, in those during those times, thirty seconds pop-ups of regular how to protect yourself. But still, this is ten years on. We have not been successful. I asking ple with you Let's get together for the sake of the children. Let's invest in the ගුළුමහත් සමාජයේම ප්‍රචන්්ඩත්වය අඩු කරන එක දිකු කාලීනව ගන්න ඕනේ පියවරා මම හිතන්නේ අදද දින මේ මොහොත කරන්න ඕනේ ඔබ ගුරරුතුමයක්ක් නම් ඔ ුරුතුමෙක් නම් ඔබ අම්ම කෙනෙක් නම් ඔබ අපපච්චි කෙනෙක් නම් මේ මොහොතේ ඔබඇලක්සින් පොල්තල් ගැ හොයෙන ගමම්ම මිනාඩි පහක් කරගෙන ේ ස්माට දුරකතනයෙන් Google එකටගල්ලා ටाइ් කරන්න දරුවන්ගේ හැසරීම පාලනය කරන්න මනෝවිද්‍යාත්මක ක්‍රම එකට විනාඩි පහයියන්නේ ඕනෑම තරම් සිංහලෙ දරුවන්ගේ චර්ලයාත්මක උපක්‍රම ගැන ඕන තරම් ලිප්පි විඩියෝස් පල කරලා තියෙනවා ශේෂම ළමා රෝග විශෂංයන්ගේ වි්‍යාතනගේ වගේම ළමාසායෝන් මනසපටිමනද ශේසක්‍ය වෛත සංගම එතකොට ඔබට පුළුවන් ඔබ අද. දරුවන්ගේ හැසිරීම බාලනය කන චර්යාත්මක ක්‍රම එකක් ඉගෙන ගත්තත් ඔබට ඔබබෙෙන් සමාජය වෙනස් කරන්න පටන්ගන්න පුළු මට ඇත්තටම කියන්න තියෙන්න්නේ මේ ළමා හිංසනය කියන කාරණය ප්‍රතිවිපාක පිළිබඳව අපි සියලු දෙනාම මේත මීදියාවාවලින් විශේෂයෙන්ම දැම්මේ දුවම් කිරීම විතරත්නමීමී ළමයින් භාවිතා කිරීම විධාකාරයෙන් අපි දක්කිනො මාධ්‍යවලින්සා මේ ක්‍රියාවලිය ළමයින්ගේ සංවර්ධනයට අහිතකර විදිහට බලපානවායි කියනෙ එක ල විශේෂෙන්ම ළමයාගේ අධ්‍යාපනයට හොඳ පුද්ගලෙක් විදිහයට මම හිතන්නේ විදිහට හොඳ පුර වැසියෙක් තමයි අප හදන්නුව නන්ති අපන කියනෙ එක ඒ සඳහා අහිතකර විතයට බලපානවාහි කියන පණිවිට ඔබතුවල්ලට පුළුවන්නන් සමාජයට මේ හල හා ගෙනියන්න පුළුවන්නන් ඒ ඉතාමත්ම හොඳයි ඒවගේම කොහොමන රමයි හරියට යමඟට ගන්නේ හොඳ පුද්ගලය හැටියට දරුවන් අපි හොද පෞරුෂක්තයක් තියෙන හොඳ රටට වැඩදායි පුද්ලුවය හැටියට හදන්න කොමද කියනෙක්ක ගැන දෙවෝපියන්ට විශේෂයෙන්ම මාධ්‍යවලින් ීට වඩා යොමු කරවීමක් අවශ්‍යයි කියලා මම හිතනවා මොකද අපි දක්කිනවා නතරම දෙමවප්පියන් විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ඇතු නොයෙකුත් දේවල්වලින් ළම දරුවන් සිදුවෙන ප්‍රචන්ඩි ක්‍රයාාව සහකාන්තාවනතුළ සියලුම දෙනාට දැන් තියෙන තත්ත්වය තමයි අපි දකින්නේ විවිධාකාර වූ ප්‍රචඩික්‍රයා කි දකිනවා. ඒ නිසා මේවා වලින් වලක්වල්ගෙන අර දරුවන් සංසුන් හොඳ මානසික තත්වය හොද පසුවිමක් පවුල් පසක් ගෙතරත් පසැලිත් ඇතිකර යුතුයි කියන එක හොඳ දරුවෙක් හදාගන්න ඇතිකර ගත්ත යුතුයි කියන පණිවිඩේ අප සමාජයට ඔලට සහ පාසයට ලබාදීති මොදය ඔපි සිල්දනට මනැවතත් ස්තුතිවන්ත වෙනවා ඒවාගේම අවසාන වශයෙන් ශ්‍රීලංක වෛද්‍ය සංගමයේ සභාපතිනය විශේෂනමයිත්‍ය පත්මා ුණරත් න මාත්මයට ම රාධනා කරනවා පොචන්ස්වල්පයක් කතා කරන්න සහ සහතික පත්්‍ර ලබාදෙන් ලෙස අපේ සියලුම ආරධිතට. ස්තුති ප්‍රමිත මම ඇතිම සභක්ති විදිහරය ත්‍රක්ම නෙමෙයි ස්නායි වයිද විශ සක්තුවරයක් දිහට තරුන් දරුවන් බලන වෛ්‍යවරයක් විදිහට මමත් ඇත්තම වචන දෙකක් කියන්න කැමතිේ මගේ අත්දැකයි මත මම දෙන්න කැමති පණ විඩය තමයි මට දෙකක් දෙන්න කැමති බොහෝ වෙලාවට අපි දරුවන් බැලීමේ දී. අපිට දරුවන්ට දඩුවන් කරන්න හිතෙන්නේ මක්රරි දරුවන් වරදක්කර හම කියනකයි අපි ඇත්තෙම හිතාගන්න ඕන එක තමයි අපි ඉන්න තත්ත්ය මත තමයි අපිට එක වරදක්ද නැද්ද කියන විදිහට බොෝ වෙලාට මේ සිද්ධීම් පෙනෙන්නේ ඉතිං බොහෝ වෙලාවට අපිට හදිසිීනං අපි ක්මට යන්න ඔන්නන් අපි කළබලෙන්න්නම් තමයි අපිට කාල්කේයින්තියන්න නමු අප වෙනක් වෙලා අපි සහල්ලුවෙන් ඉන්න වෙලාවන ක්කමදේ අපිට කේන්තියන් නැතිවෙන් පලාලවන්ති ඒක ම ම ලිුවම කියන්නවන බොහ වෙලාට අපිට කේන්තිගයානම් වැරද්ද අපි අතේ බොහෝ වෙලාට තියෙන්නේ දරවාගේ අතේ නෙමඒ කියන එක. අනිත්තක තමයි දෙමාපියන්ට කියනන්නක් තමයි. තමුන්ගේ දරුව හමදාම හැසරණ විදිහ අපිට බොගෝ වෙලාට පේනවා දරවා වෙන සුනානම් හැසරන විදිහ ඇතම දේවාපියන් ඉස්ල්සලම් පුළුවන්වෙන්නවන විමසලිමත්තු හිටියොත් තමන්ට ඒ එක මුල්ලිකව වටහහාගන්න පුළුවන් ඇයි මේ අද වෙනස් කිය ඇතකොට විමසිමත්ව අපිට බැලුවොත්තහෙම පේනවා ඉස්කොලි දෙ මොකද වනේ යාලුව තරහුණාද හණ්ඩනාද ඒ කෙනෙක පහසුවම අපිට හොයාගැනීමේ හැකියාවත් තියෙනවා. ඉතිං ඒ පනවිට දෙකත් එක්ක ඇත්තම අපි අද මේමගේ හරවත්. සාකච්ඡාවක් රටට පලදායි සාකච්ඡක් කරන්නට අපිට කොළුවන්ගුණේ අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ මාධ්‍ය අනේ කොමිටුව මූලිකත්වය දරණසේසක්ඥන වෛද ළමාරෝග විසේ සක්න වෛද. කල්යාාන දුරගේ මහත්මිය මූලිකත්වය ගෙන, ලෑස් ලස් කරන මාධ්‍ය අනුකමටේ වැඩක් විදිහට අපට මේ කද කරගන්න පුළුවන්නේ. ඉතින් මම ඒ මමාධ්‍ය අනුකමටියට මගේ ප්‍රසංසාාව පුදකරන්න කමැතිේ අවස්ථාවේදී ගත්ත උත්සාහය මේක අපිට පළවතාකාරයට කරන්න පුළුවන්ගීම ගැන. ඒ වගේම තමුන්ගේ ඉතාමත්ම වැද්දගත් කාලය මේ වන්නුවෙන් යොමු කරලා මේ වෙනුවෙන් අපිට මේ සකච්ඡාවට හරවත් දේශන පවත්වපු මේ සම්පද්දාකටය සලස්සූ අපගේ විසේ සකඥ මැන්්ඩලයට වෛද්‍ය හරේන්ද්‍ර වෛද්‍ය මණඩලයටම මම ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා. අපිත් සමඟ මේ වෙලාවේ මේ අක්වල් බැඳගෙන මේ ආකාරයට මේකට සම්පත්දායකත්වය සැ ලබාදීම සම්න්ධව. ඒ වගේම ළමාාරෝග විසිේ සඥ වයවරුන්ගේ විද්‍යායර්තනයට එහි සභාපදිතුමාට සහ එහි කාරය මණඩලයට කමිටුවට කවුන්සිල්ල එකට මගේ පනනාමය මේ අවස්ථාවවිදදි ශ්‍ර ලංකාවෛද්‍ය සංගමය විදිහට පුදකරන්න කැමැතිේ. ඔබ සමටත් මමමයා අවස්ථාාවයි ස්තුතිවන්. අද ශ්‍රී ලංක වෛද්‍ය සංගමය විසින් මෙහෙවූ මධ්‍ය හමුවට සහභාගිය වුන සමාන්‍යත මහාචරය ළමමාරග පිබඳ විශ්ේෂ්චන වෛද්‍ය හරයෙන් ප්‍රසිිල්ව මතාට එගේ කැලනිින් විශ්වවිද්‍යාලේ වෛ්‍ය පීට ළමාරෝග පිබඳ මහාචරය අස්විනීට ප්‍රනාාන්දු මහත්මයට එවගේම කලනිී විශවවිද්‍යාලේ වෛත්‍ය පීටේ ශෂන වෛත්‍යය දේෂ් කතිකාචාරය ළමහා නව යෝ්විය මානසිකරෝග පිළිබඳ විශ වෛයිත්‍යය මියරු චන්ප්‍රදස මහතාට සහ අධ්‍යාපන නාමාත්‍යංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ බද්‍රා විානගේ මහත්මියය යන ඔබ සිවතනට ශ්‍රී ලංකා වයිත්‍ය සංගමීියය වෙනුවෙන් මම ඉතාමත්ම ස්තූතිවන්තව වෙනවා මෙ මාති හමුව සමඟ සම්බන්ධවීම ගැන ඒවාගේම පැමිණ සිටින මාධ්‍යවේදී ඔබස් ේලුතිෙනනාටත් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය ෑකර සමාජය වෙනුවෙන් ඔබේ වගකීමටු කරන්න අපිත් එක්ක හැමදාමත් වගේ අත අත්වල් බැඳ ගැනීම වෙනුවෙන්. ඒවගේම මේසාකච්ඡාව මෙහයවීමට මාත් සමඟ සම්බන්ධ වුණ වෛ්‍ය ලක්ෂිකා කැන්දරාගම මහත්මියටත් මම බෙහවිීමම ස්තූතිවන්ත වෙනවා සේලෝ දෙනාට නිරෝගිමත් අනාගතයක් අපි මීලළංග මාධ්‍ය හමුවේද හමයු බොහමතුති අපිට සාතික පත් ප්‍රධානය කිරීමට අපි සරිසෙන්නේ අප පැමිණි ආරාධිතයින්ට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සබහ පතිනය අතින් ලමරග ිබඳ විේෂන යිද සම්මානීත මහචය හරෙන් ප්‍රසසිල්වා මහතාට ि मै विश्व विद्याले तिे लाों प स्नी डी महात्मीट वि षत्वा ्यूरु ंत्र महाता अधपनाक्ष भत्र विताने के महत्मी Vamos um estudar o opposite você